साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। भावना गेन कथा करन कोट भावना किएन करन है ने कर्म वेटेने चतुर्थ सत्य मार्ग सत्य। एतकोट मार्ग सत्य अपिट हमो ने याम किसी के ने दुख देखला दुख ऐसे ने हेतु देखला ये हेतु नहीं कुल दुख नहीं विनो केला देखला ये हेतु नहीं विन आकार से ऐसे देखते उत्तरी किए ना तनकत आवत पास से ही आप इतने सत्पदाव कम हुए इतकोट ये दुख दुख ऐसे दुख नैतिकरण मार्ग के लिए मैं छात्र और सत्य अवबोध नेता सत्यज्ञान ने पहला कर गत्ता पास से भावनाओं की ने कहते तो मैं क्रूर किया एक ऐने ये दुखाई के लिए देखो पे कपिल सिंह दक्षिण दुख कैसे करना है तो समुदय प्रहाने करंड दुख नैतिवेन दुखे निरोधी शास्त्रात करंड तीन टिकट खटू तो करने का समय मार्गे मार्गे क्या ने वैली व्यक्ति की इतना कोटे मैं छात्रवाद सबसे अवबोधे अपितु लेबिन्ने पाठित्य संपाद धर्मे हारा है पाठित्य संपाद धर्मे अवबोधे ये ना कोटे छात्रवाद सबसे अवबोधे इतने दिन वामा एक-एक अंगे गाने मैं विलाव विस्तर करने वाले नहीं मामा कैटिकल्ला पुंडक में कारना वो मतलब करना बुद्ध जानन वहाँ से इधर बोम एड वैले नवस्था दी बुद्ध जानन वहाँ से साथ प्रिय प्रथम यामेदी फिर विश्व खंड पिलूर दाना नून साथ साथ कर लगता මධ්‍යමයාමේදී සත්‍යංගේ චිතුප්පති දන්නා නොන සාක්ෂාත් කරගත්තා. ඊට පස්සේ පස්චිමයාමේදී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාද ධර්මය නොනින් සම්මර්ෂණය කළා කියලා පෙන්නනවා. ඒ පටිච්චසමුපාද ධර්මය සම්මර්ෂණය කරනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සර්වඥාණය සාක්ෂාත් කරගත්තා. එතකොට එතෙන්දි පස්චිමයාමේදී තථාගතයන් වහන්සේගේ මනස පටිච්චසමුප්පාද ධර්මයට නැඹුරු වෙච්ච ආකාරය තථාගතයන් වහන්සේට සිහිවුණාලු කල්පනා වුණා කියලා පෙන්නනවා. අනේ මේ ලෝකයා නොයෙක් විදිහේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් පීඩිත වෙලා යුක්ත වෙලා යුක්තයි දුකෙන් මිදෙන්නේ අනේ කවදානම් මේ අහිතක ලෝකයාගේ දුක නැති වෙයි කියලා මේ වගේ යෝනිසෝ මනසිකාරයක් උපදලා ඇත්තටම මේ දුක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනකොට නෝනේ ජාතිය නිසා මේ ජරා මරණ දුක ඇති වෙයි. ජාතිය කියන්නේ මොකක් නිසාද? භවය නිසා. භවය කියන්නේ උපාදාන නිසා කියලා මේ විදිහට අවිද්‍යාව දක්වාම නෝනේ තථාගතයන් වහන්සේට දෙනුනා මේ දුක ඇති කරන්න හේතු ටික අවිද්‍යාව හේතුනා කාර්මයන් දෙන්න ඒකට හේතුනා විඥානය ඇති වෙන්න කියලා මේ විදිහට ගාත ප්‍රතිලෝමව ආපහු අවිද්‍යාව ඉඳලා ජරා මරණ දුක දක්වා දැක්ක. මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයේ නෝරින් සම්මර්ෂණය කරනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. පටිච්ච සම්පාද ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලය නැත්නම් පටිච්ච සම්පාද ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ආය වෙනම චතුරාර්ය සත්‍ය කියලා එකක් නැහැ. පටිච්ච සම්පාද ධර්මය සම්පත
චින්තනය කරනකොට එයින් ඇති වෙන ඵලය නැත්නම් අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ කියන්නේ පටන් ගත්තම මේ ලෝකයා ජරා මරණ ලෝක පරිදේ නොය දුක් ගොම්නස්සල යුක්ත මේ ලෝකයා දුක ඇති වෙන්න කොහොමද කියලා ඒ දුකට හේතු ටිකයි හොයාගෙන ගියේ. ඒ අනුව තථාගතයන් වහන්සේට හම්බ වුණා මේ ලෝකේ දුක දුක ඇති වෙන ආකාරය. ඒකේ මම කෙටියෙන් ගන්න මතක් කළොත් තථාගතයන් වහන්සේ පෙන්නේ පෙර අවිද්‍යා කර්මයට මොන කර්ම පෙර ජීවිතය. පෙර ජීවිතයේ අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා මේ ජීවිතයේ විඥාන අවුසලාචන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් ඇදෙන හැටි වෙනවා. එතකොට මේ විපාක ස්කන්ධ ටික කියනකොට මෙතන තියෙන සම්පූර්ණ අනාත්ම ස්වභාවයක් මේ ස්කන්ධ ටිකේ. ඒ කියන්නේ යම් රූපයක් තියෙනම් සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න රූපේ කියන උපාදාය රූප. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූපේ කියන පටි ව්‍යාපෝ තේජෝ වායු අපිට දැන් තේරෙන භාෂාවකින් ගත්තොත් ටිකක් පස්දිය ගිනිසුලන් හතර කියන්නේ ඒ පස්දිය ගිනිසුලන් හතර කියන්නේ පස්ති පුද්ගලෙක් කියලා අපි හිතන්නේ නෑනේ. එතකොට පටිවි කියනකොට නිකන් අපි සිංහලෙන් පස් කියලා කෙනෙක් හිතුවොත් අන්න ඒ බොඳු අර්ථය සිහි කරගන්න මේ පටිවි කියන තථාගතයන් වහන්සේ පටිවි කියනකොට ඒ බොඳු හැඟීමක් අපිට ඇති වෙනවා. දැන් ජලය කියලා කිව්වොත් අපිට ජලය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතෙන්නේ නෑනේ. එතකොට ආපෝ කියනකොට ඒ ජලය කියන අර්ථයට වඩා තව ගොඩක් අර්ථ වශයෙන් ගොඩක් ගැඹුරට යනවා. ආපෝ කියලා කියනකොට ස්වභාව අර්ථයකටම යනවා, ගලන වැගිරෙන බැඳෙන ස්වභාවය. නමුත් අපිට ජලය කියලා කියනකොට සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් ඇටියට පණවන්න බැරි ස්වභාව ධර්මතාවයක් ඇටියට හම්බ වෙනවා. ආන් ඒ වගේ ආපෝ කියනකොට එබඳු හැඟීමක් අපිට තියෙන්න ඕන. තේජෝ කියනකොට උෂ්ණය, ගිනි ගොඩක් දැක්කහම කෙනෙක් පුද්ගලයේ ආත්මයක් ඇටියට පෙන්වන්න බැරි ධර්මතාවයක් වගේ හැඟීමක් අපිට තියෙන්න ඕනේ. තේජෝ කියන වායු කියනකොට සුලබ කියනකොටත් ඉබස් මේ පටිවිපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඒ නිසා පවතින සතර මහා ධාතු නැස්තු කරගෙන පවතින උපාදාය රූපයි කියන රූපයි. එබඳු රූප ස්පර්ශය නිසා ඇති වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකකුත් ඒ නාම ධර්ම ටික නිසා අතගත් විඥානිකුත් කියලා කෙටිකල මතකයන් මෙතනදී අනාත්මෝ ස්කන්ධ පංචකය ස්කන්ධ මාත්‍රය. එතකොට එතන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර පංච පාදම ස්කන්ධ මාත්‍රය ඇදුන හැටි. එතකොට ඔන්න කාර්යය අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබුණාට පස්සේ ඒ විපාක ස්කන්ධ ටික නිසා එකන පස්සපච්චය වේදනා කියන තැනට එනකල් විපාක ස්කන්ධ ටික ඒ විපාක ස්කන්ධ ටික නිසා තණ්හා උපාදාන භව කියන කිලස් ටිකක් ඇති වෙනවා. එතකොට පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටික නිසා හටගත්ත තණ්හා උපාදාන කියන භව කියන කිලස් ටික තමයි කිලස් කියලා කියන්නේ. ජාති කියලා කියනකොට මේ කිලස් සහගත මනෝවිඤ්ඤාණය අන්තර විපාක ස්කන්ධ ටිකට දැක ගන්නවා පො ඔක්කන්ති නාම රූපං කියන්නේ. අන්න එතකොට තමයි අපි කෙටියෙන් ගත්තොත් පෙර අවිද්‍යා කර්මයට අපිට රූප පෙන්න ශබ්ද ඇහෙන ගඳ සුවඳ දැනෙන මේ වටපිටාව හම්බ වුණා පෙනෙනවා ඇහෙනවා කියන ටික. ඒ පෙනෙන ඇහෙන දේ ආරම්භය තණ්හා උපාදාන භව කියන ගති කෙලස් ටික අපි තුල ඇති වුණා මනෝ විඥාන මට්ටමක. ඒ මනෝ විඥාණයෙන් ආපහු දකින අහන ඇත්තට නැඹුරු වුණාම සම්පූර්ණ මේ පුද්ගලයාගේ ඉපදීම වෙනවා. ඒ කියන්නේ ඇත්තටම පුද්ගලයේ සත්‍යය කියලා කතා කරන තැනක තණ්හාවයි
ස්කන්ධ ටිකයි දෙක එකට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව. මුලින්ම අවිද්‍යාවට ස්කන්ධ ටික හැදුනා. ස්කන්ධ ටික නිසා හටගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ආපහු ඒ ස්කන්ධ ටිකටම දැසගත්තාම මොනොහොමයි ජාති කියන එක වෙන්නේ. ඉපදීම කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ එකට කියනවා උපාදාන සහිත වාසය කරනවා කියලා. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික මේ විපාක ස්කන්ධ ටික බදාගෙනම පවතී. මෙන්න මේ වගේ වෙලාවකදී දැන් පුද්ගලයා කියලා කියන්නේ මේ විපාක ස්කන්ධ ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටික බදාගෙන බැඳිලා නැත්නම් උපාදාන රහිතව පවතින අවස්ථාව. මේ වගේ වෙලාවකදී මේ තණ්හාවෙන් ස්කන්ධ ටික බදාගෙන වෙලා තියෙන අවස්ථාවේදී තණ්හාව තියෙද්දි ස්කන්ධ ටික අතහැරුවා. ඒකට කියනවා මරණය කියලා. ලෝකේ මරණය කියලා කියන්නේ තණ්හාව නැති කරලා නැහැ, කෙලෙස් ටික නැති කරලා නැහැ. නමුත් ඒ කෙලෙස් ටික අසුර කරගෙන හිටපු ස්කන්ධ ටික බිඳෙනවා. එතකොට යම් වෙලාවකදී මේ තණ්හාව එක වැඩක් කරනවා. මේ ස්කන්ධ ටික අල්ලගෙන ඉන්නවා විතරක් නෙමෙයි, මේ ස්කන්ධ ටික අතහැරුණාම සමන්ත තව ජීවත් වෙන්න ශේෂ්ඨයක් ලැබීම පිණිස මේ තණ්හාවෙන්ම කර්ම රැස් කරනවා. ඒක පස්සේ ඉස්තර කළ දෙන්න පුළුවන්. එතකොට මේ තණ්හාවෙන් ස්කන්ධ ටික බදාගෙනකොට ස්කන්ධ ටික අතහැරනකොට දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වෙලා නැහැ. කෙලෙස් ටික තියෙද්දි ස්කන්ධ ටික අතහැරෙනවා. එතකොට කියනවා මරණය කියලා. එතකොට කර්මය නිසා නැවතත් ස්කන්ධ ටික හැදෙනවා. ස්කන්ධ ටික හැදෙනකොටම මේ ස්කන්ධ ටිකට කියනවා සාසව උපාදානීය කියලා. ඇයි සාසව උපාදානීය කියලා කියන්නේ බොහෝ කල් සිට ප්‍රවතේන ආස්තව නිදලා නැහැ. ඒ කියන්නේ පෙර ජීවිතය අපි හිතනනම් ස්කන්ධය කියලා කිව් දෙක එකට සම්මිශ්‍ර වෙලා දැඳිලා තමයි තිබුණේ. ස්කන්ධ ටික මේ උපාදාන වශයෙන් අරගෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි එකට බැඳිලා තියෙද්දි ඒ කෙලෙස් ටික නැති නොවි ස්කන්ධ ටික අතහැර. ඊට පස්සේ හරියට උවමාවක් කළොත් ගහක වැලක් ඇතිලා තියෙනකොට වැල තියෙද්දි ගහ හැපුවෝ. වැල හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ කොයි වෙලේද මේකට එල්ලෙන්න යමක් හම්බ වෙන්නේ කියලා වගේ. ඒ වගේ මේ අන්හ කියන ගතිය මේ පොරවත් තියෙන එකක් නෙමෙයි. නමුත් දැන් මෙතනදී උපාදාන වශයෙන් අරගෙන හිටු විස්කන්ධ ටිකක් අතහැරුවා. එතකොට මේ කෙලෙස් ටිකට පවතින තැනක්. ඊට පස්සේ මේ කෙලෙස් ටික නැති නොවි අතහැරුණාම ඒකට කියව මරණ කියලා. ආපහු තැනක කොතනක හරි මේ අවිද්‍යා කර්මයට මෙතින්දන් ඇති කරගන්න අවිද්‍යා කර්මයට මේ ස්කන්ධ ටික හටගන්නකොට මේ ස්කන්ධ ටිකේ තියෙනවා ස්කන්ධ ටිකට කියනවා සාස්ව උපාදානීය කියලා. මොකක් නිසාද? ආස්වයන්ට ආස්ව සහිත උපාදානයේ හිතයි. ඔක්කොට පෙර ජීවිතේ ආස්ව හිඳිලා නැතුවයි මෙතෙන්ට මේ ප්‍රතිසංදි වශයෙන් ආවේ. මෙතෙන්ට ඇවිල්ලා ආයතන ටික හැදිලා අස්සපච්ච වේදනා. ඉස්තරතුලා වේදනාව කියන ධර්මතාවය ඇති වෙනකොටම ගහක් අටගන්නකොටම අර වැළබදා ගන්නවා වගේ අර සන්නහ උපාදාන ගතිකී ඇතික ආපහු මේ ස්කන්ධ ටික නිසාම ඇති වෙලා ආයත් ස්කන්ධ ටික බක. ආයත් ස්කන්ධ සන්නහව තින්දි ස්කන්ධ ටික අතහැරනවා. ස්කන්ධ ටික අතහැරනකොට මරණය කියන ස්කන්ධ ටික උපදිනකොට ජාතිය කියන. ස්කන්ධ සන්නහව හිඳෙන්නේ නැතුව ස්කන්ධයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් තමයි ජාති කියන්නේ ඉපදීම මැරීම කියන දෙක වෙන්නේ. මෙහෙම එන ගමනේදී බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා ලෝකෙට කියලා දෙනවා මේ දුක ඇති කරන හේ
කියන්නේ දුක ඇති කරන්ද නැවත දුක ඇති කරන කාරම රස කරවන්න කියන මේ තණ්හාව කියලා මේ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. මේ ඒ සඳහා මගයි කියලා අනුශාසනා කළාම ඒ අනුශාසනාව අහගත් අහගෙන යම් කිසි කෙනෙක් ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැතිකොලොත් ස්කන්ධ ටික තියෙගෙන සතරදී උනේ තණ්හාව නැති කරන්නේ නැතුව තණ්හාව තියෙද්දි ස්කන්ධ ටික නැති. ස්කන්ධ ටික නැති වෙනකොට මරණය කියනවා. ආයෙත් ස්කන්ධ ටික ඇති වෙනකොට ඒකද කියනවා ස්කන්ධ ටික හටගත්තා ස්කන්ධ ටිකට කෙලස් ටික ආපහු එක පියසකවම ආයෙත් ජාන. ඉස්පදීමට මුලින් ස්කන්ධ ටික හැදෙනවා ඊට පස්සේ කෙලස් ටික ඉදලා කෙලස් ටික කල්ලගත්තාම ජාන. දැන් බුදුරජාණන් වහන්සේලා පෙන්වුවා තර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටික නිසා හටගන්න තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඒ ස්කන්ධ ටිකටම වැසගෙන ස්කන්ධ ටිකටම අල්ලගත්තාම මෙන්න මේ පුද්ගලික විපදීම වුණා. අනේ පුද්ගලික විපදීම නිසායි ජරා මරණ ශෝක පරිද දුක්කම ඇති වෙන්නේ. ඒකට දුකට හේතුව මොකක්ද? මේ තණ්හාව. ඊපස්සේ තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා මේ පටිච්චසමුප්පාද ධර්මයේ හරහා කියලා දුන්නාම ඒ අවවාදී ඒ උපදේශයේ පිහිටලා යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා සමතකම් ප්‍රධානකින් කියන්නේ ස්වයාම සති ධර්මතාවය උදව් කරගෙන සමාධි වඩලා මෙන්න මේ විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් ඒ කියන්නේ ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති කරනවා. මෙන්න මේ ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති කරන එකට කියන සෝපදේශ නිපාත. ස්කන්ධ ටික තියෙද්දිම තණ්හාව නැති කරන ක්ලේශපත්. එතකොට මේ තණ්හාව නැති වෙච්ච නිසාම දැන් පුද්ගල භාවයෙන් විදිහට දුකක් නැති වෙන පංච පදන ස්කන්ධ දුකක් නැති වෙනවා. ඒතරක් නෙමෙයි මතු මේ වගේ ස්කන්ධ හදන කර්ම රැස් වෙන්නේ නැහැ. මේ තණ්හාව වැඩ දෙකක් කළා. එකක් තමයි මේ ස්කන්ධ ටිකට වැහැගෙන ස්කන්ධ තුල පුද්ගල භාවය හදලා දැන් පංච උපාදාන ස්කන්ධ දුකක් හදුවා. පුද්ගල භාවය වෙන දුකක් හදුවා. ඒ විතරක් නෙමෙයි මතු නිබඳු ස්කන්ධ හදන කර්ම රැස් කෙරුවා. එතකොට යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියනකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබුණේ එක උත්තරයක්. මොකද්ද? අසර හැමදාම වෙච්ච දෙයට වඩා අනිත්‍යයි. අසරේ උනේ මේ ස්කන්ධ ටික බදාගෙන තියෙන කෙලස් ටික එහෙමම තියෙද්දී ස්කන්ධ ටික නැති වෙනවා. ආපහු ස්කන්ධ ටික හට ගන්නකොටම ස්කන්ධ ටික නිසාම හටගත්ත කෙලෙස් ආයෙත් ස්කන්ධ වහක්. ආයෙත් ස්කන්ධ ටික අතහැරනකොට ඔන්න ටිකක් කෙලෙස් ඇඩ් කළා කියන්නේ. අවශ්‍ය කියලා කියන්නේ ප්‍රෝපණ. දැන් අපි කියමු තණ්හාව මේ ස්කන්ධ ටික බදාගෙන පවතින කෙලෙස් ටික නැති නොකර තියෙද්දි ස්කන්ධ ටික අතහැරලා අතහැරනකොට තණ්හාව ආස්ව කියන මේ කෙලෙස් ගැතිය දුර වෙලා නැහැ. ආපහු විපාක ස්කන්ධ ටික හැදෙනකොට මේ විපාක ස්කන්ධ ටිකේ ආම කෙලස්තික යෙදිලත් නැහැ. ඒ කියන්නේ පස්සපස්සිය වේදනා කියන තැන එනකන් හැදෙනකන් මේ කෙලස් යෙදිලත් නැහැ. නමුත් කෙලසුන්ගේ යෙදිලත්. ඒ හින්දා අවස්ථාව එනකන් මේ කෙලස්තික යෙදෙන්න අවස්ථාව එනකන් පවතින නිසා කියනවා අනුසේවය. අනුසේවය. එතකොට මේ විදිහට ස්කන්ධතික ඇතිවිවි නැතිවිවි යන ධර්මතාවය වෙනුවට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අනිත් පැත්ත වෙනවා. මොකද මේ දුක ඇති කෙරී තණ්හාව නිසායි. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා උපදේශයක් දෙනවා තථාගතයන් වහන්සේ. ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති කරා. මේ ස්කන්ධ ටික බදාගෙන ඉන්න කෙලෙසිය
කෙලස් ටික ස්කන්ධ ටික දෙක එකට වෙලා බදාගෙන ඉන්න පැවැත්ම තමයි මේ අපි කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ. එතකොට මේ දෙක එකට එකතු වෙන හැම තැනකදීම පුද්ගල නිර්මාණය වෙයි. ස්කන්ධ ටික විතරක් තියෙද්දි පුද්ගලයා හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධ ටික නැතුව සංහව උපාදාන කියන කෙලෙසයකට විතරක් පුද්ගල භාවය නිර්මාණය වෙන්නේ නැහැ. පුද්ගලිකව පවතින විදියට රූපේ විතරක් ගත්තත් රූපේ සත්‍යයේ සංහව විතරක් ගත්තොත් ඒ පුද්ගලික යම් කිසිලක රූපේමම වුණාද රූපේමගේ වුණාද අන්න එතකොට කෙනා මේ කෙලෙසිත ස්කන්ධයක් හසු වෙන්න ඕන කෙනෙක්ගේ සත්‍යයේ පුද්ගලික ඉදීම වෙන්නේ. එතකොට මේ කෙලෙස් ස්කන්ධ කියන දෙක එකට වෙලා තියෙද්දි ඇතිවෙන දුක්තික පුද්ගල භාවයේ දුක්තිකට හේතුව කෙලෙස් ටික කියලා උගන්වලා කෙලෙස් ටික නැතිකොලොත් දුක නැති වෙනවා කියලා කියනවා. ඒකට මාර්ගය පෙන්වුවාම ඔන්න ඔය උපදේශේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා අවබෝධ වෙනවා කියන්නේ මෙන්න මේ උපදේශය ලැබෙන එක. එකෙන ස්කන්ධ ටික තියෙද්දි සංහව නැතිකට යුතුයි. එහෙම උනොත්නේ දුක මේ පුද්ගල භවයේ දුකත් මතු ස්කන්ධයන්ගේ ඉපදීම හට ගැනීමෙන් මතු ජාති ජරා මරණ දුකත් කියන දැන් මේ පුද්ගල භවයේ දුකත් මතු ජාති ජරා මරණ ශෝක වර්ගයේ දුකත් කියන මේ සියලු දුකත් නැති වෙන්නේ සංහව නැති කිරීමෙන් කියන උත්තරේ. එතයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට අනේක ජාති සංසාරං සංදාවිස්සං අනිද්දිසංඝහසාර සංකවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනම් කියලා අර ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළේ නොයෙක් ජාති සංසාරේ මේ දුෂ්ණානමති වඩුව හොයමින් ඒ හදන දුෂ්ණානමති වඩුව හොයමින් මම නොයෙක් ජාති වල චරිතරුව නුඹව මම දැක්ක නුඹ මේ ඉතපස්සේ මට මේ වගේ දේවල් හදන්න නැහැ කියලා බුදුජානක දේශනා කළේ. එතකොට මේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යයෙක් තුළ ඉපදුනහම සද්ධර්මය අහන්න ලැබුණා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අහගන්න ලැබුණා කියලා කියන්නේ ස්කන්ධ ටික පරිහරණය කරද්දී තියෙද්දිම තණ්හාව නැති කරන උපදේශය ලැබෙනවා. එතකොට අන්න ඒක තමයි මේ දර්ශනයෙන් අපිට හම්බු වෙන්න ඕන ප්‍රධාන අර්ථය. එතකොට දෙවෙනි කාරණාවක් ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? මොන දැන් තණ්හාව නිසා මේ පුද්ගල භවයේ ජරා මරණ දුක. එතකොට තණ්හාව නැතිකොල දුක නැති වෙනවා. හරි. දැන් ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ඒ තණ්හාව නැති කරන්නේ තණ්හාව උපදින පවතින තැන හොයාගන්න. ඔන්න එනවා මොකද්ද චක්කුන් ලෝකයේ පිය රූපං සාතු රූපං එච්චිස තණ්හ උපජමන උපජිත එතනී සමනං රූපං ලෝකයේ පිය රූපං සාතු රූපං එච්චිස තණ්හ උපජමන උපජිත එතනී සමනං අන්න විපාක ස්කන්ධ ටික තමයි තෙන්නේ ඇහ රූප එකන පෙර අවිද්‍යා කර්මයක හටගත්ත ආයතන ටිකත් ඒ වගේම කර්මයක හටගත්ත විපාක ටිකත් ඇහැ රූප කියන කන ශබ්ද කියන රූප ටික විපාකන්නේ මේ ඒක අවිද්‍යා කර්ම සැදු කර්ම දෙක ඇහැ කන කියන අර්ථ. ඒ නිසා හටගත් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ වගේ ටික විපාක. මෙන්න මේ පෙර කර්ම විපාකයට හටගත් ස්කන්ධ ටික තමයි තෙන්නේ සංහව උපදින්නහා පවතින්න පුළුවන් පැති. ඔන්න බලන්න ඒකෙදිත් හොඳ කාරණාවක් කියනවා අපිට. තණ්හාව උපදින්නහා පවතින්න කියන දෙ ආකාරයක් වචනයක්. ඒ කියන්නේ චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් ඇති වුනොත් ඒ වේදනාව නිසා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෙලෙස් ටික ඒ ඇහැ රූප චක්කු විඥානයේ කියන ආයතන ටිකෙන් දැසගත්තු දැන් පුද්ගලයා ඇති වෙච්ච හැටි අපි පෙන්වනවා විපාක ස්කන්ධ ටික නිසා කෙලෙස් ටික ඇති වෙලා ඒ කෙලෙස් ටික විපාක ස්කන්ධ ටිකෙන් දැසගත්තා කියලා. අනේ විපාක ස්කන්ධ ටික නිසා හටගත්තු කෙලෙස් ටික කියලා කියපු තැන තමයි
උපජ්ජමාන උපජ්ජති. මේ හේතනාව උපදිනවන උපදින් මේ දෙකේ. එතන මේ සමානිතී අවතින්නත් එහෙම. කියලා කියේ මේ කිලස්තික අර විපාක ස්කන්ධ ටිකට ආපහු බැස ගන්නවා. ඒක ධාති කියන තැනින් දෙන්න මෙයාපෝ මේ කිලස්තික ඒ ටිකේම වාසිකය. එතකොට තණ්හාව උපදිනවහා පවතිනවා කියනකොට අර මම ඉස්සර මතක් කළ උපමා උගලන්ට මල නිසා හටගන්න සුවඳ ඒ සුවඳ ඇතිකරන හේතු වෙච්ච මල රේණු කෙමිය කියන ටිකම අපවල්ල ගත්තාම සුවඳ බල මල සුවඳ හැබැයි එක එක දෙන් කළ ගත්තොත් එකක් ප්‍රති සුවඳ නෙමෙයි ඒක නිසාම හටගත්ත සුවඳ ඒ ටිකම අල්ල ගත්තාම සුවඳවත් බල ඒ වගේ මේ විපාක ස්කන්ධ ටික නිසා හටගත්ත පුද්ගල මහා දැන් මම මගේ ආත්මය කියනකොට තණ්හා මාන දික්ටි තියෙනවා. තණ්හාවයි මානෙයි දික්තියයි. එතකොට මේ මම මගේ ආත්මය කියන ගති ටික තමයි වැහැම්පත්තිකම කතා කරන්නේ. ඒ ටික ඒ ඇහැ රූපෙන් ඇහැ නිසාම මම කියන හැඟීම ඇති වෙලා මම කියන්නේ කවුද කිව්වම මේ ඇහැ කියලා පෙන්වනවා. ඉදාවට මේ ශරීරය නිසාම මම කියන හැඟීම ඇති වුණාම මම කියන්නේ කවුද කියලා අර්ථ දක්වන්නට මේ ශරීරයෙන් පෙන්වුවත් අපි. එතකොට මේ ශරීරය ඇත්තත් මම ඉන්නවා. මේ ඇසිතත් ඇහැ ඇසිතත් මම ඉන්නවා. ওই විදිහටයි අපිට පුද්ගල භාවය ඇදිලා තියෙන්නේ. එතකොට මේ ඒ නිසා උපදින සංහව ඒ ස්කන්ධ ටිකම අල්ලගත්ත කියන කාරණාව. ඒත් උපජමන උපජිත. ඊට පස්සේ හොඳට බලන්න මේ සංහව නැති වෙන්න ඕනේ කොහෙද? ප්‍රහාණය වෙන්න ඕනේ කොහෙද? අන්න ඒත් නිරුජ්ජමන නිරුජ්ජති ඒත් පහියමන පහියති. එතකොට සංහව නැති වෙන්න ඕනේ ඇහැ රූප කියන තිකේ තමයි සංහව උපදින්නත් ඒව දකිනකොට ඒ නිසා සංහව උපදින්නේ නැති වෙන්නත් තෝරේ ඒව මම මගේ කියන තැනකින් හිත දැකගන්නේ නැති වෙන්නත් තෝරේ මේ ආයතන තිකයි සංහව උපදින්නහා පවතින්න පුළුවන්කම තියෙන්නේ සංහව උපදින්නේ නැතුව පවතින්නේ නැති වෙන්න තියෙන්නේ එතනින්මයි මේ ටික මම ඔයාලට මතක් කළේ අපි භාවනා කරන්ද හදනකොට අපි සමහර අවස්ථාවල සිත් සිතුවිලි ගැන සිතුවිලි හඳුන ගන්න ආකාරයෙන් දැන් ඉතලට කතා කරද්දී කරකට වෙනවා. එතකොට අපි මේ කරන දේ හරියට අර්ථය දන්නේ නැති වුණොත් ඒ ඔක්කොම හිතේ තියෙන්නේ කියයි ඔක්කොම සිතුවිල්ලක් නේ කියයි නෑ කිසිම දෙයක් නැති කමක් නේ කියයි දැන් මම හොඳ තැනක ඉන්නවා මුකුත් මට නැහැ ඉතින් නෑ කියයි. ඒ වගේ එක එක හිස්තන් අල්ලන්නවත් නැත්නම් එක එක තව මොනවත් ගැටියක් උපදව ගන්න දෙන්නේ අපි මේ කරන්නේ ඒ හිත වඩලා සිත සිතුවිලි හඳුනා ගැනීම නැත්නම් විපරක හඳුනා ගැනීම තාවකයෙන් ගත්ත එකතන කේන්ද්‍රගෙන අපි කරන භාවනාවේ අපිට නුවණ ඇවිල්ලා තියෙන්න ඕනේ අපි ජීවත් වෙන ලෝකයෙන් ඇලෙන්නේ ගැටින් නැතු වෙන්න පුළුවන් අප හැදිලා තියෙන්න ඕන කියන එක කියන්නේ මම මේ ටික ගත්තේ උත්තරේයව පටිච්ච සමුපාදය හරහා මේ දුක ජාතිය නිසායි දුක දුකට හේතු තණ්හා උපාදාන බව කියන කෙලෙස් ටික ඒ කෙලෙස් ටික නැති කිලු දුක නැති වෙනවා ඊට පස්සේ උත්තරයව මේ කෙලෙස් ටික කොහෙද උපදින්න පුළුවන් පවතින්න පුළුවන් විපාක ස්කන්ධ ටිකේ නැති වෙන්නත් වෙන කොහෙද විපාකේ නැහැ ඌවාම උත්තරයක් ආව එහෙනම් අපිට මේ විපාක ස්කන්ධ ටික තමයි පිළිසිඳ දකින්න ඕනේ තණ්හාව උපදින්නහා පවතින්න දැක්ක එහෙම වෙනකොට තණ්හාව නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියන එකේ නිරෝධී සාක්ෂාත් කරගන්න එතකොට පටිච්චසමුප්පාදය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධයට ඇවිල්ලා චතුරාර්ය සත්‍යෙන් අපිට ලැබුණු අර්ථය වුණා මොකද්ද? ස්කන්ධ ටික තියෙද්දි තණ්හාව නැති. ඒ කියන්නේ ලෝකෝත්තර. ලෝකෝ කියන්නේ හැම වෙලේම කෙලස් ටික තියෙද්දි ස්කන්ධ ටික අතහැරෙන පැත්ත. ලෝකෝත්තර කියලා කියන්නේ ස්කන්ධ ටික තියෙද්දි කෙලස් ටික අතහැරෙන. ඒක
උපදේශයයි ලැබුණේ අපිට මෙතෙන්දි කියන කාරණාව දල වශයෙන් හිතට ගන්නකො. ඊට පස්සේ අපිට අවශ්‍ය චතුරාර්ය සත්‍ය කියන එකෙන් ලැබුණු කෘත්‍යෝක තමයි ස්කන්ධ ටික තියෙන්නේ කෙලස් ටික නැති කර යුතුයි කියන එක. ඊට පස්සේ කෙලස් ටික නැති කරන්ද කෙලස් ටික ඇති වෙන භූමිය හඳුන ගන්න ඕනේ. ඒ පාර ඒ ටිකට තමයි මේ ස්පර්ශ ආයතන හය හරහා උපදින සියලුම ඒ කියන්නේ නාම ධර්ම ටිකයි සිතයි ඒ ටික ඔක්කොම ටික පෙන්නවා. ඒ කියන්නේ හයේ හයේ ඒ ගුණවල හයයි. ආධ්‍යාත්මික ආයතන හයයි, බාහිර ආයතන හයයි, විඥාන හයයි, ස්පර්ශ හයයි, වේදනා හයයි, සංඥා හයයි සමාවෙච්ච හයේ හයේ ගුණවල 10යි. හැසයි. ආධ්‍යාත්මික ආයතන හයයි, බාහිර ආයතන හයයි, විඥාන හයයි, ස්පර්ශ හයයි, වේදනා හයයි, සංඥා හයයි, චේතනා හයයි, විතක් හයයි, විචාර හයයි. අර ආධ්‍යාත්මික ආයතන හය, බාහිර ආයතන හය, විඥාන හය, ස්පර්ශ හය, වේදනා හය, සංඥා හය, චේතනා හය, තණ්හා හය, විතක් විචාර කියන මෙන්න මේ 10. එතකොට මේ 6 6 ගුණවල 10ක් කියන්නේ 60 කියන සංහව උපදින්න බව. මෙන්න මේ 60 පොලේ තමයි සංහව නිරුද්ධ වෙන්නේ. කියනකින් කිව්වේ ඕගොල්ලෝ සිතේ උපදින සිතුවිල්ලක ඇත්ත බලනකොට බාහිර රූපය අනුව, සද්දේ අනුව, ගන්ධේ අනුව, රස පොට්ටබ්බේ අනුව යන්න තියෙන කිලේශය ලැබෙනවා. ඒකත් තියෙන අවබෝධය ඔයගලන්ට ලැබෙනවා. මම කෙටියෙන් කියන්නේ සමහර විටක මේ මනෝ ස්පර්ශය නිසා පහළ වෙන වේදනා සංඥා චෛතසික ටිකක් නේද කියලා හඳුනා ගන්නකම ඔයගොල්ලෝ කරා. හැබැයි ඒක හඳුනා ගන්න පුළුවන් වුණා කියලා ඔයගොල්ලෝ සතුටු වෙන්නත් බැහැ. දැන් හැම සිතුවිල්ලක්ම අහිති බලා ගන්න පුළුවන් වුණා කියලා ඔයගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්කම් නැහැ. එහෙම නැත්නම් දැන් සිතුවිලි එන්නේ නැති තැනකට ඇවිල්ලා කියලා සතුටු වෙන්නත් බැහැ. මේක කරන්නේ මොකටද? මේ කරන එකෙන් ඔගොල්ලෝ ජීවත්වෙච්ච නැත්නම් ආපහු මේ භවනාව නැගිටලා යනකොට මේ ආයතන පරිහරණය කරන ලෝකයේ තුල ඇලෙන්නේ ගැටෙන්නේ නැතු වෙන්න ඒ තුල ඇති යථාර්ථයේ දකින අවබෝධාත්මක මනසකුයි හැදිලා තියෙන්නේ කියන කාරණාවයි මම මේ එකින් එක එකින් එක අරගෙන එන්නේ. ඒ කියන්නේ භවනා කරන් ඉස්සෙල්ලා අපි කරන කරන්න යන දේ අර්ථය කරගන්න ඕනේ කියන එක. නැත්නම් තමයි අපිට ඔක්කොම නෑ ඔක්කොම සිතුවිලි ටිකක් නේ තියෙන්නේ කියයි නැත්නම් මේ සිතුවිලි ඇති වෙලා නැති වෙනවා හිත දිහා බලාගෙන ඉන්න එක විතරයි අපිට කරන්න තියෙන වගේ තැනකට ඒ ඉතින් ඇත්තටම හිත දිහා බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයයි. ඒ කියන්නේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් තැන් වල තණ්හාව උපදින්න පවතින්නේ නැති විදිය අවබෝධයක් අපිට ලැබෙනවා කියන කාරණාවක යොදවන්නේ. එතකොට එතන අපිට එකකට ආවා අපි පටිච්චසමුප්පාදින් චතුරාර්ය සත්‍යයට එකෙන් ආවා අපි ස්කන්ධ ටික කියෙද්දි කෙලස් ටික නැති කළොත් ඉතිහාසෙ ඒවට කෙලස් ටික නැති වෙන්න ඕනේ මෙන්න මේ දැන් උලයි කියන ඔන්නෝ අවබෝධය ඇති කරගත්තට පස්සේ අපි හැම කෙනෙක්ම අපිට පුළුවන් විදිහකට ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන උත්තරය ආවේ. කියන්නේ සංහාව ඇති වෙනදා උපදින්දා පවතින හේතු උනේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි කියන එක. සංහාව නැති වෙනදා නිරුද්ධ වෙනදා ප්‍රහාණය වෙනනම් ඒක තියෙන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැක්ක. ඒ කියන්නේ සමුදියේ දුරු කිරීමටත් Nirodhe සාක්ෂාත් කිරීමටත් මාර්ගවල දෙකක් මාර්ගවල එකයි. අඳුර දුරු කරන්නත් ආලෝකයේ අයින් කරන්නත් තියෙන්නේ එක ක්‍රමයක්. අඳුර වෙනම අයින් කරනවා ආලෝකයේ වෙනම ඇති කරනවා කියලා ක්‍රම දෙකක්. අපි අඳුර තියෙන වෙලාවකට ආලෝකයක් ඇති කළාම ආලෝකය ඇති කරනවා කියන සිද්ධියෙන්ම අඳුර නැති වෙනවා. ඒ වගේ අපිට සංහාව නැති කරලා Nirodhi ඇති කරනවා කියලා මේ දෙකේ දුක ඇතිවීම නැතිවීම කියලා කෘත්‍ය දෙකක් වුණාට
මේ කෘත්‍ය දෙකම කරන්නකට තියෙන එක දෙයක්. මොකද්ද? සම්මාදිට්ඨි. ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. මේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන ඒ දර්ශනයේ සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා, මාර්ගය වැඩෙනවා කියන මේ කාරණා ටික ඔක්කොම එක කෘත්‍යයක් තුළ වෙන්නේ. එතකොට ඔන්න ඇත්ත ඇති හැටි දැක්ක යුතු. ඇත්ත ඇති හැටි දකින්න අපිට පුළුවන්කමක් නැහැ. අපේ හිතේ මොවික් විදිහේ ආවර්ණීය ධර්මයන්ගෙන් පිරලා. එතකොට ආවර්ණීය ධර්ම නැත්තම් නීවරණ ධර්මයන් අඳු කරගන්න අපි උපායක් හදේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වායාම සති කියන ධර්මතාවය උදව් කරගෙන සමාධිය ඇති කරනවා. එතකොට වායාම සති කියන ධර්මතාවය උදව් කරගෙන චිත්ත සමාධියක් අපිට ඇති කරගන්නද කය වචන දෙක අසංවරයි. ඊට පස්සේ කය වචන දෙක අපිට සංවර කරගන්න වෙනවා, හිත සංවර කරගන්න. උද ඉඳන් ආපහු අපිට පාතට වෙන්නගෙනවා. ඊට පස්සේ මේ ටික අහගන්න සාත් තාම අරියස්තංග මාර්ගය නෙමෙයි. පටිච්ච සම්පදාය හරහා චතුරාර්ය සත්‍ය ඇවිල්ලා එතනින් ප්‍රධාන මෙන්න මේ විදිහට දුක නැති කරගන්න කියන දුක නැති කරන ඇත්ත සියටි දැක්ක යුතුයි. ඒ සඳහා හිතේ සමාධියක් ඇති කරගන්න, සමාධිය සඳහා ආය වශයෙන් දෙක සංවර කරගන්න කියන තැන දක්වාම කල්යාණ මිත්‍ර ඇසුරෙන් ලැබෙන උපදේශය ධර්මානුශාසනාව තමයි ඒ දක්වාම තියෙන්නේ. ඒ අහගත් දෙයට අනුව යම් කිසි කෙනෙක් කායික වාචික සංවරය සඳහා තම තමන්ට හැකි පමණකින් සීලයක පිළිපදිනවා. කායික වාචික සංවරය සඳහා තම තමන්ට හැකි පමණකින් සීලයක පිළිපදිනවා. ජීවිතයන්ට පංචිල් ආජීවස්තමක සේ උපෝසත අස්තංග සේ එවැගේම ස්වාමිනු ප්‍රසාමනේද ප්‍රසම්පදා සීලය මේ වගේ තමන්ට හැකි ප්‍රමාණකින් සීලයක පිළිපදියාම ඒ තුලින් කරන්නේ මොකද්ද? කාය වචන දෙක දැඩි අසංවර කෙනෙකුට අපි කියමු මේ යකුණු අත්ඇතු ඡන්ද පරස පළු සිත් ඇති කෙනෙකුට හිත එකඟ කරගන්නවා වගේ යුම් කාරණාව කරන්න අමාරු. ඒ නිසා තමයි ඔය ඇත්තටම නියම විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේත් අයිති සීලය හැටියට පෙන්වන්නේ ජීවිතමුතු සමාදන් වෙන ආජීවෂ්ඨමක සීලය. ඒකේ කයින් කරන වැරදි තුන කරන්නේ, වචනයෙන් කරන බොරු කේලම් ස්පර්ශ වචන කියන තුන කරන්නේ, ඒ වගේම මිච්ඡා ජීවාවේ තමයි මිච්ඡා ජීවයෙන් වළකින්නවා කියලා මනසින් කරන දෙකයි. එතකොට මෙන්න මේ මනසින් කරන මිච්ඡා ජීවය කියන මේ මිච්ඡා ජීවය කියන එකයි මෙන්න මේ වැරදි ජීවක වචනෙන් හතරයි කයින් තුනයි මිච්ඡා ජීවයෙන් ජීවත්වෙන්නේ කියන කාරණාව මෙන්න මේ අට. මේ අට තමයි නියම විදිහට සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියන සීලය පිළිබඳ තියෙන අංග තුනේ කියන කාරණා තමයි ආජීව අෂ්ටමක සීලය තුල තියෙන්නේ. එතකොට මේ විදිහට සීලයක පිළිපදියාම ඒක උපකාරයි කය වචන දෙක සංවර කරගන්න. ඊට පස්සේ කය වචන දෙක සංවර කරගත්ත කෙනා ඊගාවට උත්සාහවත් වෙන්න පෙන්වන්නේ කෙලිම දර්ශනයනේ. බුදුජානන් වහන්සේ ඊගාවට පෙන්වන්නේ ඔන්න දැන් තමයි තමන් තුලින් ප්‍රතිපදාවක් ගොඩනගෙන යම් කිසි කෙනෙක් මේ උපදේශයට අනුව. දැන් මේවා ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කටපාඩම් කරලා ආදමිට කියන්න පුළුවන් අංග අටක් නෙවෙයි. තමන් තුල උපදවා ගන්න පුළුවෝනේ කාරණා. අපි කියමු කෙනෙකුට අද මේ සීලයේ උදව් කරගන්න සමාදන් වෙච්ච සීලයේ කියන්නේ කය වචන දෙක සංවර කරගත්තද අන්න එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක පිහිටයි.
අංග තුනක් තමන්ගේ ජීවිතයෙන් සම්පූර්ණ කරති. සම්පූර්ණ කළ මේ එක එක අංගයෙන් අංගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක එක කාරණාවන් තමන් තුළ විද්‍යමානද නැද්ද කියලා බල බල මේක මනෝමය ආර්ය අෂ්ටාංග මාර්ගයක් සජ්ජායනා කරන මෙනෙහි කරනවා කියන ධර්මතාවයක් නෙවෙයි. ඒකේ මේ දර්ශනේ සාක්ෂාත් කර ගැනීම සඳහා තමන් තුළ මෙබඳු ප්‍රතිපදාවක් සැක්කෙමු කියලා බලන්න. ඒකුවේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මතාදී වායම් ප්‍රතිසමාදි කියලා අපිට එක විදිහට කියාගෙන යනවනේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටපාඩම් ප්‍රදාන. නමුත් එහෙම නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ඒක තමන්ගේ ජීවිතේ වෙන. හරි. එතකොට දැන් කෙනෙක් ඔන්න සීලයක පිළිපදලා සීලයේ උදව්වෙන් ආයවචනයක සංවර කරගත්ත ඔන්න දැන් අංග තුනක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමන් තුල පිළිපදලා. ඒකයි බුදුජානක සම්පෙලෙන් පෙන්නන්නේ පොළවේ යම් කිසි මිනිස්සෙක් යම්ම කර්මයක් කරනවා නම් පොළවේ සිහිතලා පොළවේ පිහිටලා පොළවේ ඉඳගෙන කර්මාන්ත කරනවා වගේ සුතව කාර්ය ශ්‍රාවකය සීලයේ පිටන සීලයේ ඉඳගෙන මැත්තේ මේ කොටස් වටනවා. ඔන්න දැන් ඒ කාරණා දෙක තමන් සංතකේ කියනවා කියලා තමන්ට විද්‍යමානයි නම් තමන්ට පැහැදිලි නම් ඊගාවට තමන් ඊගවංග ටික සම්පූර්ණ කරගන්න යයි. ඊගාවට පෙන්වන්නේ මොකද්ද? වායාම සති සමා. හොඳට බලන්න ඊගාවට බුදුරජාණන් වහන්සේ සමාධිය පිණිස පෙන්න්නේ අන්නර දර්ශනය නෙමේ. දර්ශනය නෙමේ. වායාම සති සමාධි. උස්සහයෙන් සති කියන්නේ සිහිය. ඈ උස්සහයෙන් හතර සති ප්‍රත්‍යහන වඩන හිත සමාධි කරගන්න හැටි. සමාධියට පරිස්කාර හැටිද පෙන්න්නේ මොකද්ද? වායාම සති දෙක. ඔන්න දැන් ඊගාවට අද අපිට භාවනාව කියලා හම්බ වෙන්නේ දැන් සීලේක මම හිතනවා මේ ධර්ම කතා කරන මේ පින්වතුන් හැමෝම තම තමන් යම් මට්ටමක සමාදන් වෙච්ච මේ පින්වතුන්ට නිත්‍ය පංචශීලයක් කියන පංචින් වල ඉඳලා යම් යම් මට්ටමක සීලයක සමාදන් වෙලා කායික වාචික යම් සංවරයක් අනිවාර්ය වෙట్లా තියෙන්නේ. හරි. දැන් මේ ප්‍රධාන අංග තුන වචනයක් නෙමෙයි අපේ ජීවිතය. එතකොට හරි. දැන් ඒ අපි දැන් වායාම සති උස්සහවත් වෙන්න ඕනේ සිහිය පිටවා ගන්න. එතකොට අපේ මේ උස්සහය මොකද්ද? උස්සහය කියලා කියන්නේ නෝපං උපං අකුසල ධර්මය දුරු කළා නෝපං අකුසල ධර්මය නෝපදව නෝපං කුසල උපදවල උපං කුසල වැඩි දියුණු කරා. ඔන්න ඔය උවමනාවෙන් තමයි සිහිය පිටවන්න ඕන. ඒ කියන්නේ ඔගොල්ලෝ දෙන්නතුන් සිහිය තබා ගන්නවා කමඨහනකට. ඒකේ අර්ථය තමයි කොහොමද යම් උපන් ආශ්‍රයයක් තියෙන යම් උපන් අකුසලයක් තියෙන ඒ උපන්න අකුසලේ දුරු වෙද්දත් නෝපන්න අකුසලේ නූපදින්න උපන් කුසලේ නැත්නම් යහපතක් තියෙනවා නම් ඒක වැඩිෙන්ටත් නෝපන්න යහපත වැඩි දියුණු වෙන විදිහට තමයි සිහිය තබන්න ඕන. ඕක අපි මෙහෙම ගත්තොත් තව පැත්තකින් උපන්න ආශ්‍රව දුරු වෙද්දත් නෝපන් ආශ්‍රව නූපදින්න උපන් ආශ්‍රව දුරු වෙද්දත් නෝපන් ආශ්‍රව නූපදින විදිහට හිත තිබ්බොත් ආන්නේ විදිහට තමයි එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නැත්තම් මෙන්න මේ සීය කියලා කියන්නේ. එතකොට අපි කිව්වොත් අපිට රාග ගතියක් තියෙන උපන්න අකුසල් කියලා කියමු රාගී ගතියක් අපේ ජීවිතේ තියෙන. යම් රූපයක් දිහා බලනකොට මංගාව තියෙන රාග ගතිය තවත් වැඩි දියුණු වෙද්දත්
අලුතෙන් තව තව රාග ගති උපදිනවා නම් උපදින විදිහටත් මම රූපයක් දිහා බලනවා නම් මට උපන් අකුසලයේ දුරු කළ නූපන් අකුසලයේ නූපදිනවා කියන විදිහට මම හැසිරෙලා නැහැ. අර වීර්ය මංගාව නැහැ. නමුත් මම මේ රූපයේ ඇත්ත ඇති හැටි බලන්නේ හිත යොමු කරනකොට සිහිය යොමු කරනකොට කළ තියෙන්නේ මොකක්ද? දැන් තියෙන රාග ගතියක් තියෙනවා ඒක ටික ටික ගෙවෙද්දී නූපන්න රාග ගතිය නූපදින විදිහට අපි කියමු සිහි කරනවා නම් අපි කියමුකෝ බොහොම ලස්සනයි ප්‍රියයි අර කෙනාගේ ඇස් දෙක හරි ලස්සනයි මූණ හරි ලස්සනයි කියලා අපි හිතුවොත් බලන්න ඒ විදිහට මම සිහි කරනකොට උපන්න අකුසලයේ වැඩෙනවා නූපන්න අකුසලයේ උපදිනවා. නමුත් මෙතන දැන් සිහිය ප්‍රබන්ත ඕනේ කියලා පෙන්නේ වායාමසක්. උස්සහය මොන විදිහකට සිහියෙන්ද? අර කියන රාගකයේ තියෙන ඒක නැතිදල නූපන රාගකයක් ඇති වෙනවා. හරි. අපි දැන් ඇහැට පෙනෙන ප්‍රමාණයට සීමා නොවි. නුවණින් මේ රූපේ අභ්‍යන්තරට යනවා. ඒ කියන්නේ අපි කියමු මේ රූපයේ කෙස් මේ උදාහරණයක් ඇතම් භවනා කරනවා නේ මම. රූපයේ කෙස් ලොම්නිය දත්තම් මස් මොයේ කුදී පොහොප කොටස් ටිකක් නේද මේ රූපේ තියන්නේ කියලා අපි නොවනේ බැලුවෝ. ඔන්න හොඳට බලන්න ඒ විදිහට බලනකොට ඒකේ රාගයට ඇති වෙන විදිහට නිමිති අනුන් ඉන්නේ. උපන්න රාගගතියක් කියනොත් දුරු වෙනවා. නූපන්න රාගගතිය උපදී. එතකොට අර විදිහට බලනකොට නූපන්න කුසල් ඉපදෙනවා උපන්න කුසලයක් කියනවන යහපත් ගතියක් කියන එක වැඩි දියුණු වෙනවා. අන්න ඒ විදිහේ උත්සාහයකින් මේ සතිපට්ඨාන සිහිය පිහිටවන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ සතර සම්ප්‍රදාන කියන වීර්යය නැත්නම් නෝනේ තමයි සිහිය පිහිටවන්න ඕන. එතකොට අන්න ඒ විදිහට සිහිය පිහිටවගෙන තමයි කරනකොට තමයි හිත ටික ටික සමාධි වෙන්නේ. මේ සතිපට්ඨාන භාවනා කරන කාලෙදී ඒකේ ප්‍රධාන කෘත්‍යය තමයි විනේය ලෝකයේ අභිජා දෝමනස. පංච උපාදාන ස්කන්ධ ලෝකේ අභිජ්ජා ව්‍යාපාද දැඩි ලෝභය සහ ද්වේෂය කියන කාරණා දෙක හික්මන එක තමයි මේ කාලෙදී අර්ථ. එක කාම අවිද්‍යාව සහ මුලින් නැති වෙන්නේ මේ කාලේ. ඒ නිසා දැන් අපේ ජීවිතයෙන් හඳුන ගන්න ඕනේ අපේ ජීවිතයෙන් හදා ගන්න ඕනේ ඊගාවංග ටික මොකද්ද? වායාම සති කියන ටික. හරිනේ. ඒක කරන ආකාරය මම අර පෙන්නේ. ඒකදී තව පැත්තක් මම ඕගලන්ට උපමා කළොත් හැම වෙලාවෙම මෙන්න මේ උපමාව සතිපට්ඨානේ වඩන්න ඉස්සෙල්ලා කායගත සතිය වඩනවා නම් කායගත සතිය වඩන්න ඉස්සෙල්ලා මෙන්න මේ උපමාව සමන් සංසකේ සමා ගන්න. අපි කියවමු බොහෝම ලස්සනට නොයෙක් විදිහේ කැටයම් වැඩ දාලා හදපු නැටි භාජනයක් තියෙනවා. හොඳට පින්තාරු කරලා ලස්සන ලියවැල් කැටයන් හදලා වැලු බැලමට හරි ලස්සන. ගත්ත ගමන් ඔසෝගන කරේ තියාගෙන තරම් හිතන ඉගේ හදලා නේ දැක්කා. හැබැයි ඕකට පණුව ගහලා මාස ගණන් පල් වෙච්ච අසුචි වලක හෙන්න අසුචි ගොඩක් තමයි පුරවලා තියෙන්නේ මේ පැටි කල්. ඇතුළට. පණුව තියනවා ගත ගහන මොන විදිහකට එහෙම කළා තමයි වහලා තියෙන්නේ. දැන් අපි පිටතින් බැලුවොත් මේක දිහා හරි ලස්සනට කැටයන් කරපු සිත්තරමක් කෙනෙක් අපිට. තුමක් පෙනේ. ඔන්න ඔය පෙනෙන මට්ටමට කියනවා මොකද්ද? ඔය පෙනෙන මට්ටමට කියනවා විඥානයේ අධ්‍යක්ෂණය කියලා. දැන් පිටින්
ලස්සනට සිතුවම් කළ වියදල් සහිත මැටි කලේ ඇහැට පෙනෙනවා. කොනෝ පෙනෙන මට්ටමට තමයි විඥානේ අධ්‍යක්ෂක. මේ විඥාණයෙන් විඥාණය යොදෙන මට්ටම හැම වෙලාවෙම කාමයන්ට ආශ්‍රවයන්ට හිතයි. උපාදානයට හිතයි. ඔය පෙනෙන රූපයට කියනවා සාස්ව උපාදානීය ආශ්‍රව සහිත උපාදානයට හිත මට්ටම ඕක. හැම වෙලාවෙම නූපන් සංහාව උපදින්න හා උපන් සංහාව පවතින ඔය රූපේ හිතයි. ඔය රූපේ හිතයි. එතකොට නූපන් අකුසල ධර්ම උපන්න රාගය වැඩි වෙන්න නූපන්න රාගය උපදිත ඔය රූපේ හිතයි. ඔය දිය හුදුට හරි ලස්සන ලියවැලක් මේ දෙක හරි ලස්සනට හදලා තියෙනවා නේද බලන්නකො මේක කියලා මේ විදිහට වර්ණනා කරගන්න. අභිනන්දති අභිවදති අජ්ජෝසයිත අභිනන්දති සතුටු වෙනවා අභිවදති සතුට බව කිය බලන්නු කෝ එක හදලා තියෙන ලස්සන හතින්ම හොඳයි නේද අභිවද අජ්ජෝසය පිට සතුටු වෙන්නේ නැහැ ගුණ කියන්නේ නැහැ හැබැයි ඊට කකුල ඇස් ගෙඩි දෙක එළියට දාගෙන ඉන්නවා වගේ ඇස් කන් දෙකම කොහොම අර තෙහෙන විදිහට නම්බුරු කරගෙන බලාගෙන ඉන්නවා නැබිලයිස් කරනවා අජ්ජෝසය පිට ඒක ඒද විඥානේ පිට මේ කියන්නේ මේ සංඝ උපාදාන කියන ගති ඇති වෙනවා අය විදිහට රූපෙට නැඹුරු වුණා නම් රූපේ සතුටු වුණා නම් සතුටු බව කිව්වා නම් එහෙම නැත්නම් ඒ පේන ලියදල නැත්නම් ලස්සනයි කියලා හිතනේ නැති භාජනයේ නැඹුරු වෙලා බලාගෙන හිටියා නම් ඇති මේ පැත්තෙන් ඇති වෙනවා මොකද්ද සංඝ උපාදාන ගති කීච්චක ඇවිල්ලා ආධ්‍යාත්මික පැත්තේ කවිකාරක දෙහෙන පැත්තට නෙමෙයි විඥානේ දැතගන්නේ ඒ රූපයේ කෙරෙහි තියෙන තණ්හාවෙන් ඒ කෙලෙස් සහගත විචිත්‍ර සහගත මනෝවිඥානේ කායයට දැක ගන්නවා කායයි පරිඥාන කරනවා තමන්ගොයි හදන ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ විපාකය කාමයන්ගේ විපාකය මොකක්ද කියලා යං කාමයේ වානෝ සජ්ජං සජ්ජං අත්ථභාවං අබිනිබ්බත් ඒති පුඤ්ඤ භාගියව අපුඤ්ඤ අපුඤ්ඤ භාගියව මේ රූප කාම ශබ්ද කාම රූප ශබ්ද ගන්ධ රස කියලා මේ පංච කාමය අනුව ඉන්නකොට වළඳනකොට ඒක විපාකයේ හැටියට පෙන්වන්නේ මොකද්ද එයින් ඒ කුසල සහගත වූ අකුසල සහගත ආත්ම භාවය උපදින මේ මරණයෙන් ප්‍රතිසිද්ධියක් නෙමෙයි මේ ජීවිතයෙන් පුද්ගලය උපදින තජ්ජන් තජ්ජන් අත්ථ භාවං අබිනිබ්බත් හේති පුඤ්ඤ භාග්‍යව අපුඤ්ඤ භාග්‍යව හොඳට කාමයේ වළඳන දිනව හදන හරි දැන් මේ ලියවල දිහා හොඳට බලාගෙන ඉන්නවා අභිනන්දති අභිවදති එහෙම නැත්නම් අජ්ජෝසය පිටීක බැසගෙන ඉන්නවා පද්ධති නැති නන්දි කියලා කියන උපාදා නන්දි කියලා කියන්නේ යා නන්දි ප්‍රතිපදා නම් නන්දියක් ඒ දේ උපාදා උපාදාන පත්‍ය බහුබව පත්‍ය ජාති කියලා අපෝ මෙතෙක්ම ඇවිල්ලා තියෙනවා හරි ඔන්න ওই විදිහට තියෙන එකට තමයි කියන්නේ ওই විදිහට හැසිරෙන එකට කියනවා කිසි උත්සාහයක් උපං අකුසලේ වැඩෙන නූපං අකුසල නූප උපදින විදිහ තියෙනවා දැන් සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ එහෙන් විඥානේ අධ්‍යක්ීම බැලුවොත් බොහොම ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. යා නුවණින් අර ලෝකයාගේ මත්තනේ නේද? ලෝකයාගේ මත්තනේ එහෙන් රූපේ හඳහැරලා යනවා නුවණ. ඔකට කියනවා නුවණින් නිදෙනවා. ඈ පඤ්ඤා චත විශ්වය කච්චාසව පරිකේනා හොති ප්‍රඥාවෙන් දැන එක්තරාස්ත්‍රයක් තියෙනවා මොකද්ද මෙයා නෝනින් බලන අනේ මේක මෙහෙම තිබුණාට ඇතුලේ පරෝ ගහපු මහා දුර්ගන්ධ කුණු වෙච්ච මහා අසුචිතික ප්‍රූපතනක් නේද තියෙන්නේ කියලා නෝනින් අර මාසෙට තිනෙන සීමාව ඉක්මවල නෝනින් අසුචිතික අරමුණු කරනවා ඒ අසුචිතික අරමුණු කරනකොට
අර ලෝකයාගේ මට්ටමේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ආයතන ටික මගහැරලා ඒ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය නොනින් දකි. දැන් හොඳට බලන්න විඥානීය අධ්‍යක්ෂණයෙන් බැලුවොත් අසුති පේන්නේ පේන්නේ ලස්සන දියද. ප්‍රතිහාරයෙන් බැලුවොත් ලස්සන දියද පේන්නේ පේන්නේ අසුති. ප්‍රඥාවෙන් බලන්නේ ඇතුළත ඇත්තටම මාසිකට පේන්නේ නමුත් ඇත්තටම තියෙන ඇත්තක් තියෙන එක පේන්නේ නුවරට අසුති කිරුණු බව ඒක අරම ඇත්ත අරමුණු නොකොට මාසිකට පේන දේ අරමුණු කොල හැසිරුනොත් ඒක තණ්හාව උපදින්නහ පවතින්න හේතුයි තණ්හාව ඉපදිලා ඒ තණ්හාව පවතිනවා කියලා කියන්නේ දැන් උද්ගල භාවයේ ඉදීමත් මේ තණ්හාව නිසා තණ්හා උපාදාන බව කියන දෙයකට දැන් ජාතියක් වෙලා ඒ ස්කන්ධ ටික උද්ගලයක් හදලා මතු දුකට යන කෙලෙස් ටිකක් හදලා කර්ම ටිකක් හදලා එතකොට යම් කිසි කෙනෙක් ඒ මාසසට නොපෙනුනා මාසසට පෙනෙන සීමාව ඉක්මවලා නුවණින් මෙතන අසිස් ටිකක් තියෙන්නේ නේද කියලා නුවණින් දැක්ක එතකොට ඒක කරන්න වෙන්නේ හැම වෙලාවෙම ප්‍රඥාවෙන්. නුවණින් කරත් වෙයි. මේ ලෝකෙ මොන්ද වෙන්නේ හැම වෙලාවෙම නුවණ. නුවණේ මේ රූපේ ඇත්ත ඇහිතිය බැලුවොත් ඒ වගේ වෙලාවකදී අර ප්‍රිය රූපයක් මధుර රූපයක් කියනෝනේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. අන්නේ රූපේ එයා තණ්හාව උපදින පවතින විදිහට හැටටලක් නැහැ. ඒ රූපය මෙන්න මේ වගේ තැනක නේද තියෙන්නේ කියලා යම් දවසක මේ නුවණ නිසාම දෙච්චර ලස්සන දෙන්නේ කිල්ලුපුල් වෙන තැනකට එනකම් එයාට මේ සිහි මොන වැඩි. එතකොට මම මේ ජීවිතය මතක් කළේ බලන්න මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා. මාසෙට දෙනෙන මාසසක පෙනෙන රූපයක් තියෙනවා ඒක අසුචි බව මාසසක පෙනේ අසුචි බව වෝරට පෙනෙනකොට මාසසක පෙනෙන රූප රැඳිලා ඒ කියන්නේ මාසසක පෙනෙන පිටතින් පෙනෙන රූපය මත කෙනෙක් රැඳිලා ඉන්නකොට මොනට පෙනෙන අසුචි ටික පෙනේ කියන එකයි කියන්නේ නෝනින් කෙනෙක් මේක තියන්නේ අසුචිතික නේද කියලා බැලුවොත් මාසසට පෙනෙන ප්‍රිය රූපේ සාතරුකේ හැසිරලා නැහැ. ඔන්න ඔය වගේ ඔබ ඉස්සරහට යම් කිසි කෙනෙක් එනවා නැත්තම් මේ ඔබේම කය. හරියට ඔය කලී උපමාවටයි හම්බුනේ. දැන් ඔබට ඉස්සරහට හම්බ වෙන පුද්ගලයා දකින්න හම්බ වෙනකොට විඥානීය අත්දැකීමටයි කෙනෙක් කෙනෙක් කියන තැනකින් ළමෙක් කියන තැනකින් ඔබේ කෙනෙන අරමුණේ අභිනන්දති අභිවදති අජෝ සයතිත ඒකේ සතුතු වෙනවා නම් සතුතු භවයේ ගුණ කියයි නම් එහෙම නැත්නම් ඊට බැසගෙන සිටිනා මේ පොජිටිව් නන්දි නන්දි ඇති වෙනවා උපාදානය ඇති වෙලා දුක ඇති වෙනවා මේ පුද්ගල භාවය ඇති වෙලා ඒ තරන්නේ මතු ජරා මරණ දුකටත් යන ඔබ ඒ පෙන්නන රූපේ ද්වත්තිංසාකාරයකින් හරි දහතු වශයෙන් හරි අට්ටි සංඥාවකින් හරි නවසිවතකින් හරි නුවණින් බලනවා මසසට පෙන්නන සීමාව ඉක්මවන හැබැයි ඒ ටික ඔයගලන්ට මසසට පේන්නේ කේස්ලොන් යදස් සම්මස්හර කියලා පොට්ටාස 32ක් නේද තියන්නේ කියලා පේන්න කෙනින්ම ඇහැට පේන්නේ කෙනෙක්. පටිආපෝතේජෝ වායෝ කියලා ධාතු මාත්‍රයක් නේද තියන්නේ කියලා පේන්නේ. නැත්තම් මෙතන මේ මස්ලේ වලින් බඳුණු සැකිල්ලක් නේද තියන්නේ කියලා පේන්නේ. ඒ ටික පේන්නේ නෝක්. ඒ නිසා හැම වෙලාවෙම සතිපට්ඨානය වඩනකොට
මෙන්න මේ අර්ථය ඇති වෙන විදිහට ඔගොල්ලෝ කටයුතු. හරි. දැන් අපි සතිපට්ඨාන වඩන ආකාරයේ වඩන බලන ක්‍රමය මම දැන් කියන්නේ කරන හැටි. ඒක අර්ථය තේරුම් ගන්න තමයි කියන්නේ අලුත් ආධුනිකම කෙනෙකුට උනත් සතිපට්ඨාන භාවනාවකින් කෙරෙන අර්ථය. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය හරහා චතුරාර්ය සත්‍යය දිල චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඇත්ත ඇති දැකීම සඳහා සීලයක පිහිටලා චිත්ත සමාධිය ඇති කර ගැනීම පිණිස සතිපට්ඨාන භාවනා කරනවා. ඇත්තටම සතිපට්ඨාන භාවනාව නිවන එක මගයි කියලා කියන්නේ ඔබ මේ විදිහට උපාය සීලීව හිත සමාධි කළොත් සමාධි කරන සමාධිගත මනසට මේ ඇත්ත ඇහිටි දැන් අහගෙන තියෙන හින්දා දකින්න ප්‍රාර්ථනාවක් උත්තෝන ඇත්ත ඇහිටි කෙනෙනවා සමාධි ගතිය අඩුවයි කියේ. හරි. දැන් අපි සතිපට්ඨාන භාවනා කරන ආකාරය ටිකක් ඉගෙන ගනි. මොකද සතිපට්ඨාන භාවනා කරනවා කියන්නේ මොකද්ද? ඒක කරන්න කොහොමද? මොන අර්ථයක් ඉපදීම සඳහාද කරන්නේ කියන එකයි මම පැහැදිලි කරලා දුන්නේ. හරි. එතනදී ඉස්සෙල්ලාම අපිට ඕනේ මේ හැම කමඨහනක් වඩන්න කලින්ම සිහිය පිටවා ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පරිමුඛං සතින් උපද්ද පෙත්තා. අරණ්‍යයකට ගිහිල්ලා හෝ විස්කේකට ගිහිල්ලා හෝ කහක් මුලකට ගිහිල්ලා හෝ විස්මයකට ගිහිල්ලා හෝ කියන ටිකෙන් කියන්නේ කැලේකටම යන්න ඕන කහක් මුලකටම යන්න ඕන කවුරුත් නැතු පාළු ගෙදරකටම යන්න ඕන කියන එක නෙමෙයි. අප්ප සද්දෝ අප්ප නිග්ගෝස අල්ප සද්ද අල්ප ගෝස I think බොහෝ ගෝසාව ඇති සද්ද මහා සද්ද නැති නිහඬ පරිසරයක් කියන එකයි එක මතක් කරගන්න. නිහඬ පරිසරයකට ගිහිල්ලා උතුම් කායන් පනිධායේ පරිමුඛං සතින් පට්ඨපෙත්තා. උතුම් කායන් කය ඍජුව තබාගෙන උතුම් කායන් පනිධායේ කායං පොන්ද ඍජුව පිහිටවාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පරිමුඛං කියලා කියන්නේ නාසිකක් දේවා මොකද? නාසයේ කෙළවර හෝ මොක නිමෙති සිහ පිහිටවා ගන්නකො. මෙන්න මේ විදිහට භවනා කරන්න ඉස්සරවලා අපි හැම කෙනෙක්ම සීහිය පිහිටුවා ගන්න ඕන. සීහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ එතන මේ නාසී අන්තිම කෙළවර ආස්පුඩුව කුලම්බදින තැන කියලා එකක් නෙමෙයි. මෙතනදී ඒකේ කෘත්‍ය බලන්න අර්ථය බලන්න නොයෙක් නොයෙක් තැනට හිත විසිරෙන්න නොදී හිත නතර කළා තියාගන්න හිත එක්තෙන් කළා තියාගන්න එක නිමෙයි. එක තැනක් ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම සති නිමෙත්te හිත පිහිටුවා ගන්න. සති නිමෙත්te හිත පිහිටුවාගෙන හිත කොහාටවත් දුවන්න නොදී හොඳට සිහිය පිහිටුවා ගැනීම ස්ථාවර වෙනවා. අන්න එහෙම සිහිය පිහිටුවාගෙන ඔබට පුළුවන් මේ කායගත සතිය කියලා බුදුරජාන් වහන්සේ පෙන්වපු කමඨහන් වලින් ඕන කමඨහන් වඩන්න. අපි කියමු සත්‍ය නිමෙති හිත තියාගෙන ඔබට පුළුවන් ඕනනම් සිහියම ආස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා සිහියම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා ආස්වාස ප්‍රස්වාස භාවනාව කරන්න පුළුවන්. එතෙන්දී ආධුනික කට්ටියෙන් අපි තව ටිකක් කතා කරමු. සත්‍ය නිමිති හිත පිහිටුවා ගන්නවා කියලා කියන්නේ මොකක්ද කියන එක. එතනදී අපි ඇස් දෙක වහගෙන නාසය දිහා හෝ තොල් දෙක දිහා හිතෙන් බැලුවොත් හිතෙන් අපිට
නාසය ඇති බව හෝ තොල් දෙක ඇති බව කියන මේ දෙකෙන් වැඩිපුර ටිකක් ප්‍රකටව දැනෙන්නේ හිතට. නාසය ඇතිකමද තොල් දෙක ඇතිකමද කියලා බලලා යම් කිසි කෙනෙකුට තොල් දෙක නාසයට වඩා හිතට දැනෙනවා. එයාට සති නිමිත්ත තොල් දෙක. තොල් දෙකට වඩා නාසය ඇතිකම හොඳට දැනෙනවා නම් එයාට සති නිමිත්ත නාසය. අන්න ඒ දැනෙන තැන හිත තබා ගන්න ඕන. ඒකත් තව පැහැදිලි නම් ඔබ හිමින්ම ඇඟිල්ල අරගෙන ගිහිල්ලා තොල් දෙක ගාව තබන්න. තොල් දෙක ඇඟිල්ල ස්පර්ශ කරා. දැන් ඇඟිල්ල තොල් දෙකේ වදිනවා තේරෙන. දැනෙනවා. ඒ ඇඟිල්ල තොල් දෙකේ වැදිලා තියෙන තැනට හිත යොමු කරන්න. ඒ තොල් දෙකේ ඇඟිල්ල වැදිලා තියෙන දැනුම් සහගත බවට හිත යොමු කරන්න. හිත හේමම තියෙද්දී ඇඟිල්ල හේමින් අහකට ගන්න. ආන් දැන් ඔන්න ඔය තොල් දෙක ගැන දැනුම් සහගත බවක ඉන්නවනේ ඔන්න ඔකට කියනවා සති නිමිත්ත කියලා. ඔන්න ඔතන ඔය විදිහටම හිත සබාගෙන අස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා. හුස්ම ඉහළ පහළ යන බව නුවණින් ගන්න. කිසි වෙලාවක හුස්ම ඉහළ ගන්නවා එක්ක යන්නේ පහළ හෙලනවා එක්ක පහතට හෙලන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවා එක්ක හිත අරගෙන යන්නේ හිත උල් දෙක දිහාමයි නැත්නම් නාසය දිහාම බලාගෙන ඉන්නකොට අස්වාස ප්‍රස්වාස වෙනවා දන්නවා ඔබට නොදැනී අස්වාස ප්‍රස්වාස වෙන්නේ එක දීර්ඝ වෙන්න පුළුවන් අස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය අස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රස්වාසයේ ලුහුඩු වෙන්න පුළුවන් සබ්බ කායපත ඔබ නියම විදිහට ආනාපාන හෘති භාවනා කරන සියලු අස්වාස ප්‍රස්වාසයේ ජන් සාහෘතුයින්ද බලන්න සියලු කියලා කියනකොට ජන්ම කල්හිම ඔබට පුළුවන් ඔබ දියුණුවාම ඕනම ඉදිරිය ඕන වෙලාවකට පුළුවන් මට්ටමට එනවා. හැබැයි ඉතින් සම්බකය පිට සම්බ සියලු ආස්වාස ප්‍රස්වාසකයි අපි සිහිය පිටුවන් දක්ෂකමයි තියෙන්නේ. නමුත් අපි කාටවත් එක් කරන්න පුළුවන් නම් හරි ඉක්මනට විතර්ක සාක්ෂි කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක් මහණෙනි රජසයි මහා විශාල වශයෙන් දූවිලි තියෙන මහා දූවිලි හැගුණු බිමක එක් ක්ෂණිකව පොද ගැස්සක් වැල්තුනොත් ඒ පොද ගැස්ස ගැටුණු ක්ෂණේ අර දූවිලි අතුරුදහන් කරනවා වගේ මහණෙනි මේ ආනාපානසත් භාවනාව සියලුම විතරකේ මොහොතම අතුරුදහන් කරනවා සංකේතවත් මේ වගේ ගොඩාක් ආනිසස්සක් කියලා තියෙන්නේ ඔය විදිහට නාසිකාග්ගේ හෝ තොල් දෙක ගාව හිත තබාගෙන සිය ආනාපාන සති භාවනාව කරත් පුළුවන් කියලා. තව කෙනෙකුට පුළුවනි දුවත්ෙන් සාකාරේ. සති නිමිති හිත තියාගත්තා. සති නිමිති කිව්ව අර වගේම නාසිකාග්ගේ හෝ තොල් දෙක හිත තියාගෙන තමන්ගේ කයට නැඹුරු වෙලා දැන් හිතටම තමන් ගන්නවා ඇහැට මේ මම කියලා හිතන්න පුළුවන් ඇහැට පේන ප්‍රමාණය තමයි මොකද්ද අර කලයේ පිටින් පේන ප්‍රමාණය වගේ විඥානයේ අර්ථයෙන් දැන් සතිපට්ඨානය වඩන්නේ හැම වෙලාවෙම අර පිටින් පේන කලයේ පිටින් පේන දේ තුල රැඳෙන්නේ නැතුව මොනකින් ඇතුළට අරමුණු කෙරුවා වගේ ඇහැට පෙනෙන මේ සීමා මායිමේ රැඳෙන්නේ නැතුව මේක මායාවේ ශේෂ්ත්‍රය ඒ මාර්යාගේ ශේෂ්ත්‍රේ මාර්යාගේ ඉඳම යන්නේ නැතුව පියාසතු ඉඳමට යන්නේ. පියාසතු ඉඳම තමයි මොකද්ද? නුවණේ මේ රූපේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය අරමුණු කරලා බලන්න. සති නිමිති තියාගෙන එතෙන්දී තමන් දක්ෂ වෙන්න ඕනේ හිත කොහාටවත් යන්න දෙන්නේ නැතුව. හිත වහාට යන්න දෙන්නේ නැතුව හොඳට සති නිමිති තියාගෙන තමන්ගේ කයට නැඹුරු වෙලා ඇහැට පෙනෙන සීමාවෙන් ඔබට ගිය නොවනකින් මේ රූපේ
කපල බිමට දැම්මහම කෙස් කියලා පේන ඒ කෙනෙක් වෙන්නේ නැන්නේ. රෝමටි කූප ටික කපල බිමට දැම්මම රෝම කූප කියලා පේන කෙනෙක් වෙන්නේ නැහැ වගේ. මේ කෙස් ලොම් නියද සම්මස්තහර කියන එකේ කොටස නුවන්නේ මෙහි කරනවා. මම පුද්ගලයේ කියන හැඟීමට හැඟීම ඇති වෙන්නේ ඉඳ නැති වෙන විදිහට. ඒ විදිහට බලලා බාහිර දංගිල මල්ලිල යාළුවෝ සිහි වෙනකොට එතෙන්ද යොමු කළා. යාළුවෝ සිහි වෙනකොට නෑ ඒ රූපේ තියෙන මේ වගේ ඇත්තක් කියලා පෙනෙන සීමාව ඉක්මවා ගිය පෙනෙන සීමාව ඉක්මවා ගිය නොවනේ රූපේ ඇත්ත පෙන. එහෙම බාහිර අනුවගිය අරමුණු ටිකක් බලලා කියන්නේ එක පැත්තක ඉඳලා එක තැනක ඉඳගෙන ඔබට බාහිර ඉන්න පුද්ගලයේ සත්‍යෝ සිහි කරන්න බැරි වෙනවා. ඔබේ නුවණට හසු වෙන්නේම කුරුප කොටස් 22ක්මයි. කන බොන ආහාරයෙන් හැදෙන කුරුප කොටස් 22ක්. බාහිර පුද්ගලයේ සත්‍යය හසු වෙලා පුද්ගලයේ සත්‍යය ගැන හිත හිතා ඉන්න මට්ටම තමයි ලෝක. ඔබ දැන්නේ නුවණින් ඒ ලෝකෙන් එතර වෙන. ඒ ලෝකයේ මානසික මට්ටමේ නුවණින් මිදෙන. ඔබ යම් යම් තැනක සිහි කළොත් සිහි කරන හැම කයකම ඒකෙත් තියෙන හැම මස්ලේ ආහාර බඩවැල් බුකු මේ වගේ ටික. දරුවා කියලා සිහි කළොත් ඒක අම්ම කියලා සීකිරොත් ඒටි. යාළුවා කියලා සීකිරොත් ඒටි. හතුරෙක් කියලා සීකිරොත් ඒටි. මිතුරෙක් කියලා සීකිර. අන්තිමට ඔබ බලන ඔක්කොම හැ. ඊගාවට මම කියලා සීකිරොත්, තමන් කියලා සීකිරොත් ඒකෙත් තියෙන. මේ විදිහට බල බල ඉන්නකොට ඔබට යම් දවසක ඔය කොහොම කොට අතරේ මෙන් සත් පුද්ගල නොවනවා එක කොටසක හොඳට එක කොටසක දෙහෙක හොඳට හිත පිහිටන ඒ දෙකේ ඇත්ත දකිනකම හින්දම පුද්ගලයෙක් නෙමෙයි යන ගණිතයක් නේද. මෙන්න මේ ටික ඔබ මෙහෙම ටිකක් කරනකොට ඉතින් හොඳ උත්සාහයක් තියෙන්න ඕනේ. සති මෙහෙත් අතහරින්නෙම නැතුව ආධ්‍යාත්මිකත් බාහිරත් සිහියට බාහිර කියලා කියන්නේ ඔබට ඇහැට පෙනුනොත් විතරක් නෙමෙයි. චිර කතම් පිචිර බහසිතම් පිසරිතාම් කරත බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් ගැන සිහිපත් බොහොම ඉස්තර කවුරු හරි එක මොන හරි කිව්වනම් කවුරු හරි එක මොන හරි කළා නම් කාට හරි මොන හරි කියපු කරපු දෙයක් කියනවා ඒ හැම තැනකම තියෙන පුද්ගල භාවයේ තියෙන හැම තැනකම ගොත්සාකාරය මෙහෙ වෙත ඔබට කොටින්ම කියනවනම් වෙනද වගේ පුද්ගලය සිහි කරගෙන ඇලෙන්ද ගැටෙන්ද මනසට ඉඩ දෙන්නේ නැහැ. පුද්ගලය සිහි කරනකොටම මොනින් දෙන්නව ගහපුවා. ආපෝ සති නිමෙත්තට ඇවිල්ලා මේ කයෙත් ඔය විදිහට දෙපැත්ත පෙන්න ආනාපාන සතියත් වඩන්න පුළුවන්. ආනාපාන සතිය වඩ මෙහෙම පෙන්වන්න පුළුවන් නම් මේ චිත්ත සමාධිය සහ මේ ද්වස්තිසාකාර හැකීම බොහෝම ඉක්මනට දියුණු වෙනවා තියෙනවා. ඔය විදිහට බලනකොට අත්ති කායේතිවා පනස සත්‍ති පච්චුපටිත හෝ සත්‍ය පුද්ගලයේ නෝ කය පමණක් ඇස් කියන සිහිය හොඳින් එළඹ සිටින තැන දක්වාම ඔබට කරන්න වෙනවා. ඔන්න ඔය මට්ටමට ගියාම තමයි ඔබට පංචකාමයන් වගේ
කෙලස් ටික අඩු වෙලා තියෙන්නේ අඩු වෙන්නේ. එදාට තමයි ඔබට සිත සහ සිතුවිලි කියන ධර්මතාවය මොකද්ද කියන එක හොඳට තේරෙන්න දැනෙන්න පුළුවන් තැනකට එන්නේ. ඉතින් දැනට ආධුනික කෙනාට පුළුවන් ඔන්න ඔය විදිහට උනුප කොටස් වශයෙන් බලන්න. එහෙම නැතිනම් ඔය විදිහටම සති නිමිති හිත පිහිටලා ඔය කියපු ආකාරයකටම පටවියාපෝ තේජෝ වායතුල ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඔය කොනුප කොටස් වශයෙන් ධාතු වශයෙන් බලන කමඨහනේ ආදීනවයක් හැටියට නවසිරිටිකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තිබුණට ඔය රූපයේ ඉතිම් වෙලා නිල් වෙලා පුපුරලා පොළොට පස්සේ දවසක් වෙනව නේද? හැම තැනම පුපුරලා සැරව ගලන මට්ටමට පත් වෙනව නේද? සම්පූර්ණ මුළු ශරීරෙම පණුවන්ගෙන් වැහිලා එක පණු කුලක් වෙන දවසක් වෙනව නේද? ඈ ඒ වගේම ඔය රූපයේ නොයේ බල්ල කපුට විසින් ඒ මේ අත ඇද ඇද කඩා ගන්න දවසකට පත් වෙන්න පුළුවන් රූපයක් නේද මේ තියෙන කියලා රූපේම ආදීනවත් බලන්න පුළුවන්. ඒ කියන්නේ රූපේ නෑ කෙනෙක්මයි කෙනෙක්මයි කියලා හිතනවා නම් ඔය විදිහට දැක්ක පුළුවන්. ඔන්න ඔය විදිහට අද මම ඔය කියලා දුන්න සතිපට්ඨාන භාවනාව. හිතෙන් කළා මම අර මේ භාවනා කරන්නේ අපි මොකටද කියන කාරණාව දර්ශන හිතෙන් ගන්න අපහු කොල්ලත් නෑ. දර්ශනාත්මක පැත්ත මම අපහු කතා කරන්නේ නැහැ වැඩිද. එතකොට ඔන්න ඔය විදිහට වායාම සති කියන ධර්මතාවය උදව් කරගෙන ඒක උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා ඒක සමාධි කරන්න පුළුවන්. ඔය සතර සතිපට්ඨානෙ දැන් රූපේ පැත්ත මම දෙන්නේ. රූපේ ඇත්ත හැටි දකිනකොට ඒ නිසා සංහා උපදින්න හා පවතින්න බෑ. ඒ විතරක් නෙමෙයි ඔබට තව පුළුවන් ඕනනම් නාම ධර්ම පැත්තෙනොත් ඒ කියන්නේ වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන පැත්තෙනොත් පුළුවන් ඔබට සිහිය පිහිටවන්න හොඳට. ඇත්තටම කෙනෙකුට මේ චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන ආකාරයට සිහිය පිහිටවන්න පුළුවන් නම් හිතේ ඇති වෙන සමාධි ගතිය වේගවත්. හැබැයි චිත්තානුපස්සන ධම්ම ඒ කියන්නේ සිතේ උපදින සිතුවිලි හඳුනා ගන්න පුළුවන් කෙනා බොහොම ශ්‍රේෂ්ඨයි. දොස්කින් සාඛාරයේ නැත්තම් කයන්ව බලන කෙනා පහස්ය කියලා එකකට නම් යන්නේ නැහැ. දෙන්නම එන්න වෙන්නේ එක තැනකට. දෙන්නම නීවරණ චිත්තයේ ගෙවා ගන්නවා කියන තැනකට විතරමයි එන්නේ. ඔබ ওই විදිහට කරනකොට කාමය කියන ටිකෙන් වෙන්දලා අකුසල ධර්මයන් ගැන ඒ කියන්නේ නීවරණ ධර්මයන් ගැන විදෙන දැනකට එනකන් එනවා රාශී කායෝචුව පන සතුපත්පත් සත්‍ය පුද්ගලයෙක් නො කායපමන කැටියන සිය හොදි ගැලපසිකනවා කියනකොට රූපය ඇත්ත පේනවා ඔබේ හිත පැත්තේ ගැති රූපෙට ගැට ගහලා නැහැ කියන එකයි තියෙන්නේ. රූපේ පැත්තේ තියෙන ඇත්ත හොදට පේනවා හිතේ රූපය ආරම්භය එක එක මිනි උදාහරණයක් කළොත් මම ජීවිතේ පේන ඇත්තට වර්ණ සටහන. ඒ දිහා අපි බලන්නේ මිනිස්සෙක් කියලා. නමුත් අපිට අපි ඒ දිහා මිනිස්සෙක් කියලා බැලුවා කියලා පේන්නේ නැති ඒ රූපේ මිනිස්සෙක් කියලා මම පේන්නේ. ඔන්න ඔය ගැටි අයින් වෙලා රූපේ වර්ණ සටහනක් කියලා හොඳටම දැක්කම මම කොච්චර මිනිස්සෙක් කිව්වොත් මම මිනිස්සෙක් කියලා මමම හිතාගෙන මිසක ඒක රූපෙට අයිති නැහැ කියලා හොඳට වෙන් වෙලා පේනවා වාගේ. දැන් අපි හිතාගෙන ඉන්නේ කනබුන ආහාරයෙන් හදන කොටස් ටිකක් තියෙන තැනක මේ කෙනෙක් කියලා අපි හිතුවා අපේ සිතුවිල්ලට අපිම රැවටෙනවා ඊට පස්සේ ඒ රූපෙට අපි කෙනෙක් කියලා හිතුවා කියලා නෙමෙයි අපිට හිතෙන්නේ ඒ රූපෙ කෙනෙක් කියලා. අපි හැමෝම කරන්න වැඩේ හැමෝම දැන් අපි කියමු අපි ගෙදර දරුවෙක් ඉපදුනහම අම්මයි තාත්තයි දෙන්න කතා කරනවා මොකද්ද මේ ළමයාට දාන නම? ඉතින් අර නමත් තෝරනවා මේ නමත් තෝරනවා අය විදිහට තෝරලා තෝරලා යන්න තමයි තුන්දු තුන්දු කියලා ඉවරලා ගන්න අපිට උත්තර තියෙනවා.
දැන් ඔන්න දැන්නේ කවුද? ඒ කාම පුර ආහාර හැද රූපේ රූපේ තපින තෝස. දැන් තමන්ව රෝසන් කියලා බැලුවේ ඊට පස්සේ එදා ඉඳලා අර රූපේ රෝසන් කියලා තිබුණා. ඒ රූපෙට තමන් රෝසන් කියලා කිව්වහම ඊට පස්සේ අපිට ඊගව තාස්ත්‍ර වෙන්නේ ඒ රෝසන්. ඒ රෝසන් ජීවිතයට දෙනවා. ඒවා එහෙමයි මේ කබලින්ක ආහාර රූපේ අපිට ආත්ම භාවය හැදිලා තියෙන. නමුත් මේ කබලින්ක ආහාර රූපේ හොඳට බැලුවා නම් හොඳට බලනකොට රෝසන් කියලා මම කෙනෙක් කවට තියෙන්නේ පුදු කොටස් ටිකක් නේ කියලා අර මම මෙහෙන් හිතන එක පිළිගන්න වදින්නේ අර ආපහු එනවා වගේ හොඳට රූපේ පිරිසිදු දැක්කහම හතර මහා ධාතුන් අම්මලතාත්ල නැහැ දැයි හම්බ වෙන්නේ. ඥාන වාහන ඉදකඩන් හම්බ වෙන්නේ. එතකොට තමයි කාම චන්ද්‍ර ව්‍යාපාද. එතකොට ඒ ගවා දරුවන්ට නැහැ දැයි කියන කැනත් අතර ඒ වගේ නැසීමේ කල්පනාව මරනවා කපනවා කරනවා කියලා එහෙම රූපේක පුද්ගල භාවයේ එක පැතිගේ හිටින්නේ. කාම චන්ද්‍ර ව්‍යාපාද තියෙන විදිහ මේ වගේ හේවරතර. ඒ කාමයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුනහම ඒ මිදුන කම නිසා ප්‍රමෝදය කියන ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීති නිසා පස්සද්ධිය නිසා සැපය සැපය නිසා සමාධිය කියන තැනට ඇති වෙන ඔන්න වායාම සති සමාධිය කියන්නේ ආංගේ සමාධියට මෙච්චර කාලයක් බලපු රූපේ ඇත්ත ඇටි බලන්න නැතුව පෙරෙන දැන් අර බලපු නිසා විතර්ක ගැටණාවක් තියෙන ඇත්තටම රූපේ මෙහෙම එකක් කියලා. නමුත් ඔබට පෙනෙන දවසක් යනවා. ඒ කියන්නේ මේ රූපයේ අවකින යථාභූත ස්වභාවය එකයි අපට පෙන්වන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය ඥානේ, කෘත්‍ය ඥානේ, කෘත ඥානේ කියන සත්‍ය, කෘත්‍ය, කෘත කියන මේ චතුරාර්ය සත්‍ය තුන් ආකාරයෙන් වැඩුණාම යථා භූත ඥාන දර්ශන සවිසුද්ධම් හොති. ඒ ත්‍රිපරිවර්තයේ දුලතාකාට වැඩුණාම ගලා උනේම යථා භූත ඥාන දර්ශන පිරිසුදු. ඒ වගේ ඔබට මේ ඇහැට පෙනෙන තැනක තියෙන ඇහි රූපේ යථා භූත ස්වභාවයේ ඒ චක්කු සම්පස්යෙන් උපදින වේදනා සංඥා චේතනාව ස්පර්ශනික හතක් ස්පර්ශනක නැති වෙනවා කියන එක ඔබට පෙනෙනවා. එතකොට අන්නේ සමාධියට මෙන්න මේ විපාක ස්කන්ධ ටිකේ යථා භූත ස්වභාවයම පෙනෙනකොට ඒ ස්කන්ධ ටිකේ සාතු උපාදානීය කියන සමදත් ඔය ඇත්ත ඇතිහැටි නොදකින තාක් ඔය ස්කන්ධ ටිකට කියන සාතු උපාදානීය කියලා ආස්ව සහිතයි උපාදානයි හිතයි මාර්ගයෙන් අනුසය නැති කරනවා කියලා කියන්නේ සාස්ව උපාදානීය කියන සමාත හරිනවා. එදාට සංහාව උපදින්න තියෙන හේතුවම නැහැ. සංහාව කියනක හිතලා උපදින්න නැතුව ඉඳ හදන්න ඕනේ. උපදින්න තියෙන හේතුවම නැහැ. ඒ කියන්නේ දුක කියන එක අනුත්පාදයෙන්ම උපදින බව. එදාට දුක පිරිසිදු ගැතල සම්මුතිය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් කරලා මඟ වැටිලා ඉවරයි කියන තැනකට එනවා. ආයතනස්සනාවේ යන කෙනාටත් තමයි. ඊට පස්සේ තව පුළුවන් ඕකටම අපිට චිත්තචෛතසික ටික පැත්තෙන් අල්ලගන්න. අපි කියමු දරුවා කියලා සිහි වෙනකොට දරුවා කියලා ඔබට සිහි වෙනකොට අම්මා කියලා සිහි වෙනකොට යාළුවෙක් කියලා සිහි වෙනකොට මේකද මනෝ සම්පස්යෙන් හටගත් විතරක්යක් නෙවෙයිල ඔබට චිත්තානුපස්සනාව පැත්තෙන් හිතානුව බලලා අල්ලගන්න පුළුවන්. ඒ විදිහට නැවත නැවත බලන්න පුළුවන්. මම මුලින්ම ඕගොල්ලන්ට මතක් කළේ එහෙම බලනකොට දැන් මේ ඔක්කොම හිතේනේ කියන තැනකට එන්නවා. දැන් මේ කිසිම දෙයක් නැති ශුන්්‍යතාවය කොහොම කරනකොට එක එක ගති දැනෙනවා. දැනුණාට ඒ වගේ ගති හඹාගෙන නෙමෙයි යා. ඕගොල්ලෝ මෙහෙම බලන්න මේ රූපය අරඹය යම්ම ආකාරයකට හිතනවනම් කියනවනම් කරනවනම් ඒ හැම දෙයක්ම හිතෙන්ම හිතලා හිතෙන්ම සිහි කළා හිතෙන්ම දැනගන්නව නේද කියලා හිතම ප්‍රකට වෙනකොට රූපේ ඊටයි තිනේ කියලා ඉජේකේ
අරයා මොකද කරන්නේ රූපය බලලා 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 හිතේ උපදින ගති රූපයටයි කියන එක නැහැ මේ හිතේ ගති බලලා රූපේටයි කියන්නේ කියන තැනකට හේද එතෙන්දි මතක් කළේ මම එයා මේ සිහි වෙන හැම අරමුණක් ගන්නෙම අනිත්‍ය බැලුවත් ඔබට තණ්හාව නිදෙන්න ඕනේ තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ අරයා රූපේ රූපය දිහා බැලුවොත් තණ්හාව හිතෙන්නුනේ තණ්හාව නැති වෙන්නුනේ අහැ රූප දෙකේ හිතට දැන් මට හොඳට අනිත්‍ය බලන්න පුළුවන් හොඳට හිතහසු වෙනවා හොඳට සිතුවිලි අනිත්‍ය බලන්න පුළුවන් සිතුවිල්ල පේනවා දැන් කිසි දෙයක් නැත්නකට වගේ ඒ ගිහිල්ලා අපි ඔය අපේ භාවනා කරන්න යන ඇත්තෝ ගොඩාක් රැවටෙන්නේ ඕයන්නේ ශුන්‍යතාවයකටපත් වුණා කියයි මොකෝ සත්‍යකතාව කියයි ආලෝක කදම්බයක් වගේ ආවා කියයි ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ගහවගේ ඕව බලන්නද මේ අපි ආවේ අපි මේ වගේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් තැනක තියෙන ස්කන්ධ ටිකයක් දැක්වෙන කතාව මේ කරා අහු විදියට කරනකොට කවදාවත් නැති අත්දැකීම් හෙන්න පුළුවන් ඒ අත්දැකීමද අර ඉස්සෙල්ල සිටින අනිත්‍යයි කිව්ව වගේම ඒ ආලෝක ජනකකම දනිත්‍යයි ඒක නතර වෙන්න එපා ඒ ෆ්ලෑෂ් ලයිට් එකක් වදිනවා වගේ කියලා තේරුණු සම්මත ජනකකමද ඒ වගේ ඒ නිසා මම මේ ටික මුලින්ම අරටින් අරගෙන ආවේකට ඔබට පුළුවන් ඒකද හතෙනෙ හිත තියාගෙන හිත පැත්තේ බල ගන්න පුළුවන් ඔබට යම්ම දෙයක් හිතනකොට ඒ හිතෙන හැම එකේම අපි මතකද ගියේ සරේ ආයතන කෘත්‍ය කළ පොඩකින්ද ඔබලට මතක ඇති සිංහතුන්ට මුලින්ම දවසේ කරපු දේශනාවේදී මම ආයතන කුසල වෙන්නේ කියලා කරපු දේශනාවේදී මන ආයතනය ධම්මායතනය ආයතන වෙන්නේ කොහොමද කියලා එක මතක් කළා. ඔබට හොඳට බලාගන්න පුළුවන් ඔබට පුළුවන් නම් මන ආයතන කෘත්‍යයට ධර්මයේ ආයතන කෘත්‍යයට ඉඩ දෙන්නේ නැති එක කියන්නේ මන ආයතනයේ නිරෝධයට ධම්මායතනයේ ආයතනයේ නිරෝධයට ආයතනයක් වෙන්නේ ආයතන නිරුද්ධ වෙන. ආයතන කෘත්‍යය අතහැරෙනවා. විදිහට හිත තවන්න පුළුවන්. දරුවා කියලා හිතනකොටම දරුවා කියලා හිතපු එකට තව එකක් හිතන්න ඉස්සෙල්ල. දරුවා කියලා හිතපු එකට තව එකක් හිතුණා නම් දරුවා කියපු එක තන දරුවා කියලා හිහි කරපු හිතක් හිහිෙච්ච හිතුවේ ටිකක් මන ආයතනය තුළ ධර්ම ආයතනය. දරුවා කියලා හිතනකොටම හිතවිල්ල අනිත්‍යයිනේ කියලා හිතන්නකො. එතකොටම ඒ මනත් ඒ ආයතනයත් අතහැරේ. ආයතන වෙන්නේ මන ආයතනය නැති වෙන ධර්ම ආයතනය නැති වෙන. ඊගාවට ඒ විදිහට ඔබට සති මිනිත්තු තියාගෙන උපදින හැම එකකම අනිත්‍ය වෙන ආකාරයේ එකක් හිතන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් මෙන්න මේ ම හිතනකොට කෙලෙස් සහගත චිත්තජයසික ටික රූපේ කරා නැඹුරු වෙනවා. රූපය ඇත්ත බලනකොට කෙලෙස් සහගත චිත්තජයසික ටික උපදින්නේ. කෙලෙස් සහගත චිත්තජයසික ටිකේ ඇත්ත බලනකොට රූපේ කරා දැස ගන්න. මෙන්න මේ විදිහටත් ඔබට සිහිය පිටවන්න පුළුවන්. මේ විදිහට සිහිය පිටවනකොට වෙන්නේ මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්‍යතාවය ඔබට අහු වෙනවා. ශුන්‍යෝගාමය කියලා කිව්වේ කිස් දෙවල් හයක් හම්බෙයි. හිතන කියන කරපු හැම දෙයක්ම තමන් තුළම ඉපදිලා තමන් තුළම නිරුද්ධ වෙන ආයතන ටිකේ ශුන්‍යතාවය. ශුන්‍යතාවයෙන් ටිකද නිරුද්ධ වෙන ස්වභාවයක් හම්බෙයි. ඉස්සෙල්ල ශුන්‍යත ස්වභාවය හම්බෙයි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔබට හම්බෙයි ඇහැ කියන එක කෙනෙක් නොවන රූපේ කියන එක කෙනෙක් හෝ කෙනෙක් දෙන වෙන මට්ටම හම්බ වෙයි. ආන් ඒ නිසා ඔබට ප්‍රමෝදිය නැති.
අනුමෝදි නිසා ප්‍රීතිය ප්‍රීති නිසා පස්සද්ධිය පස්සද්ධිය නිසා සැපේ නිසා සමාධිය වෙන අන්නේ සමාධියට අන්නේ ස්කන්ධ ටිකේ අනාත්ම ස්වභාවය අනාත්ම ස්කන්ධ ටිකද විරුද්ධ වෙලා බොහෝ කල් බවත් තියෙනවා අර අපි සීත කරන උපමාවේ වතුරට කියන්නේ කැඳපති උපමාවේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා පෙන්වපු දෙයක් තියෙනවා. මෙන්න මේ ශුන්‍යතාවේ අරමුණු ඇතුළත හිටුණාම ඒක සමාධිය පිටව පවතින ඒ සමාධිගත මනසට අරමුණු වල ශුන්‍යතාවය ශුන්‍යත ස්කන්ධයෙන් නිරෝධය දෙකම ඔබට හම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොන ඔබට හම්බ වෙන්නේ එකතන ඉඳගෙන ඉන්නකොට නෙමෙයි. ඔබ ආයතන පරිහරණය කරනකොට ඔබේ ඇස් ඉදිරිපිට දෙන ලෝකයේ පිළිබඳවයි ඔබට මොනේ හෙද්දව. එකතැනක ඉඳගෙන භවනා කරනකොට එයින් ඔබට නොවන වැදෙන්න ඕනේ. කන පරිහරණය කරනකොට කනට ඇහෙන ශබ්දයක් ගැන කියන අවබෝධයයි එන්න ඕනේ. ඒ නිසා ඒ ශබ්දය ගැන ඇලෙන ගැටෙන සම්මුන් තමයි ඔබ පිළිගන්නේ. ඒ ඇස් දැකීමේ වෙලා තියෙන මොකක්ද? පෙනෙන රූපය ඇලෙන ගැටෙන කම ඇහෙන ශබ්දය ඇලෙන ගැටෙන කම නිදිලා. නොඇලිලා නොඇලෙන කම නිදිලා. නිදුනහම නිදුනා කියන මොන පහල වෙනවා සියලු ජරා මරණ එකෙන් ඔබ අන්තිමට මේ කයෙන් දැකිලා නැති කයෙන් නිදිලා තියෙන. ඒ කියන්නේ මේ ඇහැ කර දිවනාසි ශරීරයෙන් මේ ආයතන ටික සියුද්දී මේ ආයතන ටික සමන්ගෙන වන ධර්මතාවයක් බවට පත් වෙනවා. එහෙනම් මේකට තමයි සෝපදීස නිබ්බාන කියලා කියන්නේ. ඉතින් අපි අද මම ටිකක් දර්ශනාත්මක ඇත්තේ ඉඳලා මේ ටික මේ විදිහට අරගෙන ආවා. අපි ඊගාව දවසකදී මටලව කස්සපුලිය හඳුනාගත්තේ අපි රාහුල දොස්තරයන් කරයි. ඊගාව දවසකදී අපි මේ ප්‍රායෝගික භවනා කරන ආකාරය ටික ටික පුරුදු අද මම ඒ ටික කරන්නේ නැතුව මේක කලේ මොකටද කරන්නේ මොකටද කියන ටිකක් තියෙනවා සමාජ ආධුනික අයත් ඒක ගොඩක් අය ධන ආයෝගයේ තිබුණා ධන ආයෝගයේ වඩා දැන් ගැනීම අවබෝධය පිටපත් එක්ක මෙන්න මේ ටික පෙන්වලා ඉවරලා අද මම මේ ටික මතක් කළා. ඊටව දවසකදී අපි අර පුරව විදිහට එක එක කමතහන කළා ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා බලමු. හරි හැම දිනකටම කතා කරන්න පුළුවන් මොනවද විශේෂ කාරණා තියෙයි දැනුමේ අඩුපාඩු වගේම භවනාව පැත්තෙන් කතාව අපි කිව්ව දැන් සති නිමෙති විවාහම මහිතාගෙන දැන් සමහර ඉන්නවා සති නිමෙත් කියන එක තාම හරියට අහුවෙන්නේ නැහැ සති නිමෙත් ගැන වැටහෙමකුත් නැති අය ඒකට ඒකට වෙන පහදල දෙකක් වෙනවා මෙතෙන්දි විශේෂම කාරණාවක් මතක් ගන්න දෙන්නේ ඇත්තටම මේ සති නිමෙත් කියන එක අතිශයම වැදගත් සති නිමෙත්ෙන් තමයි සති නිමෙත් හිත තියාගැනීමෙන් තමයි හරියට අඟල් දෙකේ බටේකින් එන වතුර පාර අඟල් භාගයකට අඩු කරලා දෙන්න අර මේ රෙඩිසර් එක භාවිතා කළා වගේ එකක් මේ තරම් වේගෙන් සිතිවිලි ගලාගෙන යන මනස අරමුණක් මෙනෙහි කරන්න පුළුවන් මට්ටමට අරමුණ සංසිඳවලා හදලා තියෙන මට්ටම කරන්නේ සති නිමෙත්ෙන් ඊගාවට සති නිමෙත්ත තියෙන එකෙන් මහ පුදුම යහපතක් කරනවා. එබඳු කෙනෙකුට මොනම විදිය භවනාවක් වුණත් කියලා දෙන්න මම බයක් නැහැ. මොකද සති නිමෙත්ත තියෙන කෙනාගේ මනස යාට හරි පාලනයක් කියන. හැමති ඕනම තැනකට හිත යොමු කරන්න පුළුවන් ඕනම වෙලාවක Tamante සහකට ගන්න. සති නිමෙත්ත නැතුව භවනා කරන එක හරිම භයානකයි. ඒ කියන්නේ නීවරණ ධර්ම දුරෙච්ච මනස හැදීගෙන ආවොත් ඒ කියන්නේ සති නිමෙත්ත නැතුව භවනා කරනකොට නැවත කරනකොට ඒක නැවත නැවත කිරීමේ උත්සාහය මත කෙලස් ටිකකට පිහිටයි සිට ඉඳ නැතිකම නිසාම නීවරණ ධර්ම දුරෙට බුලුවක්. නමුත් ඒ මනස පාලනයක්. ඒ වගේ ඒ හිත නීවරණයන්ගේ මුදුණු මනස මේ අපි දැන් මේ සංකල්ප හිතුව නැහැ කියලා වෙන එකකට හරවල ගන්නවා වගේ එහෙම හරවන්න බෑ. ඒ හිතෙනවන ඉලමක් හිතන එකේ යමක් කියන. ඒ හිතන එකේ යමක් කියන. ඒ හිතන එකේ යමක් කියන. තම මොනවද හිතන්නේ හිතන එකට. දැන් යකෙක් වෙනවා කියලා හිතුවොත්
දත් එළියට දාන කොණ්ඩ කඩාගෙන එක එක විදිහට තමයි අසිස්ම පෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්න ලැපට තමම බයයි. මේ තමම්ම හිතර තමන්ගේම පේන චිත්තජ රූපිත මේ තමම්ම රවුනා කියන එකක් කියන්නේ අදටත් වෙන්නේ ඒක. එදාට ඒක ඇස් ඉදිරි පිටුම් තියෙනවා. ඔබ දෙය ඉරසියල හිතුව ඇත්තටම ඉරසියල දැනගත්ත කියන්නේ වෙන නිකන් නෙමෙයි. ඈ පොල් කියලා හිතුව පොල් කියලා හිතනවත් එක්කම ඔයාලට gediyutu තේන්න තියෙනවා. ඒ gediyutu තේමිච්ච එකක් එකමයි ඔයා දැනගත්. අපි කිව්වොත් ළමයෝ ගිහිල්ලා පොල් gediyak අරගෙන එන්නෝයි කියලා එයා යනවා ගිහිල්ලා තියෙන බඩු මුට්ටු ගුඩේ ඒ දේව එකක්වත් ගන්න තියයි එකම හැඩයක් විතර පුස්තකෙන් එන්නේ. අහනකොටම පොල් කියනකොට එයා දන්නවා මේ හැඩේ මේක තමයි කියන්නේ. එයාගේ හිතේ තියෙන හැඩේට ගැළපෙන එක තියෙනකන් හොයම හැමතැනම. කිව්වොත් කිව්වොත් හැමතැනම කෝ පිළිය කිව්වොත් හොය. ඔය නීවර ධර්ම දුරුවනහම පොල් කියලා හිතුවොත් ඒ හිතනවත් එක්කම පොල් gediya ප්‍රකටයි ප්‍රකට වෙන එකන්නේ මේ මොන ඉදිරියේ මොන ඈ ඔය පොල් gediya තමයි. ඒක ඇති තේරෙන්නේ නැහැ මේ පින්වතුන්ට. ඒ පොඩක් පොල් පිස්සු හදනවා කියන එක ඇත්තටම බොරුවක් නෙමෙයි. නමුත් ඇත්තටම පිස්සුත් නෙමෙයි. ඒ එයාගේ මනසේ පාලනයක් නැතිකම යාට ඒ දකින්න දේවල් බොහෝ දේවල් ඇත්ත එයාට ඒ කිසිවිලි පාලනයක් නැති නිසා ඒ කිසිවිලි වලටම සමග ගහගෙන ගිහින් ඒවට බය වෙලා ඒ සමහරවට හම්බුලා තියෙන අනෝ යක්කිනෝ 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 කිච්චේ කැගහන යක්කු එනවා කියලා හිතන්න යක්කු. ඉතින් ඒ නිසා මම හැමෝටම මතක් කරන්නේ මේ සති නිමිත්ත කියන එක නම් අනිවාර්යම අවශ්‍යයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වසී විතක්ක පරිපතේසු කියලා. ඒ කියන්නේ විතක්ක පරිපතයන්ගේ වසී භාවය ඇති කරගන්න කියන. එතකොට ඒ ටික වෙන්නේ මොයි සති නිමිත්තෙන් හිතන ඇතිනේ හිත එක්කන් කරගන්න විතරයිනේ කියන්නේ. ඉතින් ඕක නැතුවත් අපිට හිත එක්කන් කරගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. හිත එක්කන් කරගන්න කෘත්‍යයට වඩා සම්පූර්ණද තමන්ට කැමති අරමුණක් කැමතිතා කරමුණ කරන්න පුළුවන්. තමන්ට අකමැති අරමුණක් ඕන වෙලාවක ඕන සැනින් ඉවත් වෙන්න පුළුවන් කියලා තමන්ගේ වසී භාවයට සිත ගන්නේ. සිතුවිලි තමන්ගේ වසී භාවයට ගන්න තියෙන එකම තැන උතන. ඒක මෙහා කිසිදු මනසකට පාලනය. ඒ කියන්නේ උතන ඉන්නවා කියන්නේ ඔයා හොඳ පාලනයක හිතුවක් ඔයාට ඕන. නැත්නම් ඔයා උතන හිතුවක්. කොහොමද යන්න හැදුවට යන්න දෙන්නේ. යන්න හැදුවට යන්න දෙන්නේ කියන එක කියන්නේ තමන්ගේ වසගෙන. මට ඕන විදිහට හිතපන් කියන එක හදාගන්න. එහෙම අර ඔයගොල්ලෝ මොන හරි මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ මේ පාලනයකින් තොරව තමන් ගාව තමන් කියන විදිහට තියාගෙන නෙමෙයි. එයාට හිතන විදිහට. එයා දුරදෝ නිව කරන එකේ මේ විදිහට කරපන්. කියනවා වගේ තැනක. ඉතින් ඒ නිසා හැමෝටම මතක් කරනවා මේ අවශ්‍යමයි සති නිමිත්ත හුරු පුරුදු කරන කියන එක. මම දන්න සමහර ඇත්තෝ මේ රටේ අද දවස් ඉදිරියේ මම කියන එක පිළිගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියනවා. නමුත් ඒක එකින් මට ගන්න නැහැ කියන කෙනාගේ ක්‍රම. හැබැයි මම දන්න මම උගන්නන ක්‍රමයේදී දිනන අනිවාර්යයෙන්ම සති නිමිත්ත මම මේ ටික කියන්නේ පොතේ පතේ හෝ කටපාඩමකට හෝ මේ ජීවිතයේ කියන්නේ. ඒ සති නිමිත්තේ හොඳට හිත පිහිටුවා ගන්න පුළුවන් කෙනෙකුට භාවනාවක් ඕන භාවනාවක් කියලා දෙන්න මම බයයි. මොකද එයා දන්නවා එයා වේරෙන්න. එයා දන්නවා සිත්ෙන්ට මොන හරි දෙයක් සිහි වුණොත් මම්ම සිහි කරුත් එකම මට පේනවා නේද කියන තැනකින් ඔබ හිතාගන්න සම්මුගේ පාලනේ හිත තියෙනවා. අර වගේ මත්තමට හිත පාලනයක් නැති කෙනාට එහෙම බය වුණොත් බය වුණා වම් මිසක් බය වුණ බය වුණේ මගේ විතරකිට නේද කියලා හිත අහවරුල ගන්න. ඒ නිසා අනිවාර්ය සති නිමිත්ත කියන එක කියලා මම මතක් කරනවා. ඒකම අර වගේ අපි පොඩි අමතර මතක් කළා වගේ හොඳ ක්‍රම ටිකක් මේ කෂ්‍ය පොඩි අමතරම කට්ටිය එකතු වෙලා කතා කළා. කෂ්‍ය පුතා ඔයගොල්ලෝ කතා කරලා හදාගන්නක බලන්න. එතකොට මේ ඉන්න කාලේ අපිට සිද්ධ වෙනවා අපිට පුළුවන් විදිහට හැම දිනකටම අනුග්‍රහකිනිත සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඉඩ ලැබෙන හැම වෙලාවකම මම සම්බන්ධ වෙන්න පරිසම්පෝදි ඒකාර්ම පිටකේ දල සටහනක් මතක් කළේ. ඉදිරියේදී ගොඩක් විස්තරෝ නිරවුල්ව පැහැදිලි කළ දෙන්න පුළුවන් වෙයි.
තල සතහනක් හැටියටයි අද විදිහ මතක් වෙන්නේ. විශේෂයෙන් භාවනාව කියනකොට භාවනාව කියන්නේ මොකක්ද? කුමන තැනක තියෙන අවබෝධයක් නිසාද මේ වගේ එකක් කරන්න කියන තැනකට එන්නේ අපි කතා කියන්නේ. එහෙනම් මේ හදගම් රූපින් අනුමෝදක කරන්න. හොඳයි. අද දවසේ බොහෝම වටිනා ධර්ම කරුණු කණනාවක් සාකච්ඡා කරන්නට දේශනා කරන්න තියෙනවා. ඒ වගේම ඉදිරි කටයුතු සූදානම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ස්වාමීනාන්සේලා මතක් කළා. ඉතින් අද දවසේ මේ විදිහට අපි සිත කරගන්න තියෙන සියලුම පුණ්‍ය ශක්තිය සාසන මාමක පින් කැමති මේ පින් අනුමෝදන් වෙන සියලුම දෙවියන්ගේ දේව රැකවරණය, දේව ආශිර්වාදය මේ හැම දිනාගේම ජීවිතවලට වගේම වේලාවේ ආවටම ව්‍යසනයක්ව පවතින මේ අවස්ථාවේ ඒ හැම දිනකගේම ජීවිතවලට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබිලා මේ වසංගත වූදුර දුරු වෙලා යන්නට යම් ආකාරයකින් දෙවියන්ට යමක් කරන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ රැකවරණය ආශිර්වාදය ලබා දෙත්වා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වන්නට ලැබුණ සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දිනෙකම නමින් මිය පරලව යන තේදුන සියලුම ඥාති වර්ගයාද මේ වෙලාවේ සිහිපත් කරගෙන පොදුවේ මිය පරලව ගිය හැම දිනාටමද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයගේද සසර ගමන කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. කියලාකේම සිද්ධ කරගන්න තියුණා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියත් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්ොත් දිව්‍යංග දේව රැකවරණය. ඒ වගේ අපේ ධර්මාචාර්යන් වහන්සේ මාන්තරල ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී භාවය චිරජීවනය ලැබිලා මේ ජීවිතය තුළදීම ප්‍රාර්ථනා කරන උතුම් ධර්ම අවබෝධයේ නිවනින් සැනසීම පිණිසම අප හැම දිනාම විසින් සිත කරගන්න සියලුම පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා අපි සම්මාන්තට ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම කස්සප හාමුදුරන් වහන්සේ, සමාහිත හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වැඩසටහනට සම්බන්ධලා ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණ මේ සියලුම දායක පින්වත් හැම දිනාටම ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ අවස්ථාවේ මේ වෙනකොට විශේෂ කාර්යයකට යොමු වෙලා සිටිනවා ජනාධිපතිතුමාණන් ඇතුළු ඒ ආරක්ෂක අංශයේ සියලුම දෙනා, ඒ වගේම වෛද්‍ය අංශයේ සියලුම දෙනා ඇතුළු කොට මේ කටයුත්තට උර දීලා විශේෂයෙන්ම කැප වෙලා වැඩ කරන කාල පිරිසක් ඉන්නවා. පොදුවේ හැම දිනෙකම මේ වෙලාවේ සිහිපත් කිරීම අපේ යුතුකමක් වෙනවා. ලංකාවාසී, ලෝකවාසී සියලුම ජනතාවට මේ ඇතිලා තියෙන වසංග තෝදුරෙන් දුරු වීම පිණිස මේ සියලුම ආශිර්වාද ශක්තිය බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබිලා හැම දිනාටම ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කාරණාවත් සිහිපත් කරමින් ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමි. ඉතින් හැම දිනාටම පෙරවන් සරණයි. සරණ ගාමිණී. පෙරවන් සරණයි.